අයිබෝන් සුබ උදෑසනක් සුවපත් වූ උදෑසනක් කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා හිතවතුනි අපේ ඉරිදා සුපුරුදු කනිසමට වේලාවට ඔබ මුණ ගැසෙනවා පත්‍රයේ සමගින් පත්‍රයේ තොරතුරු බොහොමයක් තිබෙනවා ඒ වගේම ඒ රාත්‍රියේ පටන් මේ වන විට වාර්තා වන බොහෝ තොරතුරු රසක් තියෙනවා ඒ සියල්ලක් සමගින් අපි ඔබට මේ තොරතුරු බෙදා හදා ගන්න සූදානම් වෙනවා ඉරිදා දවසේ වෙනස පත්‍රේ මොකක්ද තනියම නොවේ දෙන්නෙක් තමයි මුහුණට මුහුණ මුණ ගැහෙන්නේ ඩින් අයිබෝන් අයිබෝන් චන්දන සුබ උදෑසනක් සුබ දිනක් ඔව් ඩින් අපි මේ බෙදලා පත්‍රයෙන් පටන් ගත්තට ඔව් අද පොඩි වෙනසක් කරනවා ඊ රාත්‍රියේදී අපට අහන්න ලැබෙනවා විශේෂම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිල වශයෙන් දැනුම් දෙනවා ඊ රාත්‍රිය වන විට කොවිඩ් ආසාදිත මරණ 9ක් මෙරට තුල සිදු ඇති බව එය එතෙක් මෙතෙක් ඉතිහාසයේ ශ්‍රී ලංකාව තුලින් කොවිඩ් ආසාදිත මරණ වැඩිම ප්‍රමාණයක් හමු වන නොයසේ නම් තොරතුරු වාර්තා වන දවස හැටියට ඊ රාත්‍රියේදී මේ තොරතුරු වාර්තා වෙනවා ඊ රාත්‍රිය 11ට පමණ තමයි විශේෂම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ අත්සරින් නියතුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මේ නිල නිවේදනය නිකුත් කරන්නේ. ඒ තොරතුරු ඒ කොහේ සිටි පුද්ගලයින්ද මොනවද ආසාදනය වීමත් එක්ක උත්සන්න වූ රෝග තත්ත්වයන් සියල්ලක් තොරතුරු අපි ඔබට කියනවා. ඊට පෙර පහුගිය දවස් දෙකේදී වැඩිම අවධානයට ලංකාව යොමු වුණේ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි ආසාදිත අවුරුදු 25ක මවක් සිය දරුවාද සමග හිටි හැටියේ අතුරුදන් වීම අන්තරස්දාන වීම. පසුව ආරංචි වුණා ඇහැලිගුරු ප්‍රදේශයේ ඥාති නිවසක මේ දරුවා රඳවා තබා යනවා කියලා. පසුව පොලිස් කණ්ඩායම් බොහෝමයක් මේ කාන්තාව සොයා පරීක්ෂණ කරන්නට විමර්ශන කරන්නට යෙදුණා. ඒ රාත්‍රියේදී පුද්ගලයෙකුගෙන් ලද තොරතුරු මත මේ කාන්තාව සොයාගත්තා. අප ඉස්සෙල්ලාම අද රටට මෙන්න මේ ප්‍රවෘත්තිය පත්‍රෙන් මෙහෙම කියනවා. COVID-19 ආසාදිනේ වී IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි 25 හැවිරි දිකාන්තාව සිය වසර දෙකහමාරක දරුවාද සමග පෙරේදා රාත්‍රියේ ඉන්පලා ගොස් තිබුණා. පසුව ඇය ඇහැලිගුරු ප්‍රදේශයේ සිය ඥාති නිවසක තම කුඩා දරුවා තබා එම ස්ථානයෙන්ද පලා ගොස් තිබුණා. පලාගිය කොවිඩ් ආසාදිත කාන්තාව සොයා පොලිස් කණ්ඩායම් තුනක් විසින් විමර්ශන සිදු කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම කාන්තාව ඊ රාත්‍රියේ ඇහැලිගොඩ පොලිස් බල ප්‍රදේශයේ සිදුරංගල ප්‍රදේශයේ නිවසක් පිටුපස සැඟව සිටියේදී සොයා ගනු ලැබුවේ ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පොලිසියට ලබා දුන් තොරතුරකට අනුවයි. පසුව එම කොවිඩ් ආසාදිත කාන්තාව පොළොන්නරුව ගල්ලෑල ප්‍රදේශයේ පිහිටි කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත මෙලෙස රැගෙන ගියා. दर्शन सहित समाज प्रश्न गोस्ट මේ රෝග තත්ත්වය සම්ප්‍රේෂණය වියද්ද යයි බරපතල කාරණාව එවන් තත්ත්වයක් ඇතිවන්නට පුළුවන් ඉදිරියේදී මෙවන් ආකාරයෙන්
රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සහ ආසාදිතයන් කිහිප දෙනෙක් පැන යන අවස්ථා වඳුටුවා මේ තමයිහි උච්චතම අවස්ථාව ඒ නිසාවෙන් මෙවන් තත්වයක් ඇති නොවන්නට වග බලා ගන්නට සිදු වෙනවා සෞඛ්‍ය බලධාරීන්ට බොහෝ ප්‍රශ්න ගැටලුකාරී සහ බොහෝ වැඩ රාජකාරී අතරතුර ඒ වගේම පොලිස් නිලධාරී මහතුරන්ට බොහෝ රාජකාරී අතරතුර මේ රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන් ඒ වගේම ආසාදිතයන් පිළිබඳවත් එක් එක් කෙනා පිළිබඳව විමර්ශනය කරන්නට වෙනවා මොකද මෙවන් තත්වයන් ඇතිවදී බරපතල ගැටලුවක් වන නිසාවෙන් අපට සඳහන් කළා ඊයේ දවසේදී කොවිඩ් ආසාදිත මරණ 9ක් සිදු ඇති බව මම නැවතත් සඳහන් කරනවා මේ රෝගයේ බරපතලකම මේ සමාජයට මොනතරම් වින කටිනවද කියන කාරණාව දැනෙනවා දිනක් තුල වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් මෙයන්ට එදුනේ ඊයේ මේ ලැබුණු තොරතුරු සමගින් එහිදී විශේෂයෙන්ම සඳහන් කරනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්සනින් යුතුව මේ රෝගීන් පිළිබඳව එහිදී සමස්ත මරණ සංඛ්‍යාව මේවන විට සිදු ඇති කොවිඩ් ආසාදිත මරණ ලෙසින් සිදු ඇති මරණ සංඛ්‍යාව 83ක් දක්වා හෙළ යනවා මේ මරණ 9ක් සමගින් එක් පුද්ගලයෙක් කොළඹ දෙක ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මේ පුද්ගලයා මියගොස් තිබෙනවා මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනයේ වීමත් සමග ඇති වූ නියුමෝනියා තත්ත්වය සහ ආසාදන කම්පනය කියලායි සඳහන් කරන්නේ ඊළඟ පුද්ගලයා වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 65ක පිරිමි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී තමයි මේ පුද්ගලයා මියගොස් තිබෙන්නේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ අධික රුධිර පීඩනය දියවැඩියා රෝගී තත්ත්වය සමග COVID-19 ආසාදනයේ වීම ඊළඟ පුද්ගලයා දෙමතකොර ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේදී මිය ගිහිලා තිබෙනවා මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියා තත්ත්වය බවයි සඳහන් කරන්නේ ඊළඟ පුද්ගලයා කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 48ක කාන්තාවක් නිවසේදී තමයි මියගොස් තිබෙන්නේ මරණයට හේතුව ලෙස දක්වා තිබෙන්නේ කොවිඩ් 19 කොවිඩ් 19 ආසාදනය වීම සමග ඇති වූ හෘදයා බාධ තත්ත්වයක් බවයි සඳහන් වන්නේ ඒ වගේම ඊළඟ පුද්ගලයා පිරිමි පුද්ගලයෙක් වයස අවුරුදු 72යි කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් නිවසේදී තමයි ඔහුත් මියගොස් තිබෙන්නේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ දියවැඩියාව අධික රුධිර පීඩනය සහ COVID-19 ආසාදනය වීම සමග ඇති වූ හෘදයා ආබාධ තත්ත්වයක් බවයි සඳහන් වන්නේ ඊළඟ පුද්ගලයා කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි කාන්තාවක් ඒ තැනැත්තිය නිවසේදී මියගොස් තිබෙන්නේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 සමග ඇති වූ හෘදයා ආබාධ තත්ත්වයක් ඒ වගේම ඊළඟ පුද්ගලයා 76 හැවිරිදි වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු මුල්ලේරියාව මූලික රෝහලට මාරු කරේවා තිබෙනවා ඒ රෝහලේදී තමයි පසුව මේ පුද්ගලයා මිය යන්නේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියාව සමග බැක්ටීරියා ආසාදනය සහ ආසාදන කම්පනය වීම බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ දැනුම් දීම මත විශේෂම මේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මේ තොරතුරු වාර්තා කරන්නේ ඊළඟ තැනැත්තිය වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේ සිට ඒත් COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරු කරේවලා තිබෙනවා එම රෝහලේදී තමයි ඇය මරණයට පත්ව තිබෙන්නේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනය වීම සමග උග්‍ර නියුමෝනියා තත්වයක් වැළඳීම බවයි සඳහන් වන්නේ නවවන පුද්ගලයා ලෙසින් මියගිය නවවන පුද්ගලයා ලෙසින් හඳුන්වන්නේත් 76 හැවිරිදි කාන්තාවක් ඇය කොළඹ පෞද්ගලික රෝහලක සිට COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසු IDH රෝහල වෙත මාරු කර එවා තිබෙනවා ඒ රෝහලෙදි තමයි පසුව ඇය මියගොස් තිබෙන්නේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 නියුමෝනියාව සහ ලේ විෂ වීම බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ අත්සනින් යුතුව විශේෂයෙන්ම මේ දැනුම් දීම සිදු කරන් තිබෙන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි වෙනවා ඇති මේ හරහා සිදුවන මරණ ප්‍රමාණය ප්‍රමාණාත්මකව හේල යනවා ඒ වගේම මා මේ කියු සියලුම දෙනා විශේෂයෙන්ම මිය යන්නට යදුණු සියලුම දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ ඇතුළත නැත්නම් කොළඹ බල ප්‍රදේශයේ ඇතුළත පදිංචිවලුම් බබයි තමයි ඉතාම පැහැදිලිව සඳහන් වන්නේ වාර්තා වන්නේ ඉතින් අපි බලමු ඉදිරියේදී ගන්නා ක්‍රියා මාර්ග සහ කොහොමද වන්නේ කියන කටයුතු ඒ අතරතුර විශේෂයෙන්ම සඳහන් කරනවා අප අපගේ ආරක්ෂාව දැඩිව ඉතාමත්ම පරිස්සමින් සැලකිලිමත් ලෙස වඩා වර්ධනය කරගත යුතුයි මේ තමයි ඊට හොඳම ආසන්නම උදාහරණය දිනක් තුළ සිදු වූ වැඩිම මරණ සංඛ්‍යාවේ ඒ දවසේ වාර්තා වුණා කියන ප්‍රවෘත්ති නිල වශයෙන් අපි ඔබට ලබා දෙනවා අපි සෝදානම් මෙහෙමනම් පත්‍රයට යන්න පත්‍රයේ තිබෙන්නේ මොනවද කියන කාරණාව දැනුයි අපි කියන සෝදානම් වන්නේ අද අපි ආරම්භ කරන්නේ දිවයින ඉරිදා සංග්‍රහයෙන් හිතවතුනි අයවැය යෝජනාවලිය දෙවනවර කියවීම ඊයේ දවසේදී වැඩි ඡන්දෙන් සම්මත වුණා
වුණා යනුව ඊයේ දවසේ සිට තමයි තෙවන වාරය ආරම්භ වන්නේ ඔය අතර බජට් එකෙන් නොයසෙනම් අයවැයෙන් ලැබුණු යම් යම් සහන පිළිබඳව ලැබුණු දීමනා පිළිබඳව වෙනස්කම් පිළිබඳව තොරතුරු වාර්තා කරනවා පත්තරෙන් නිරන්තරයෙන්ම අද දිවයින ඉරිදා සංග්‍රහය වාර්තා කරනවා ඉන් ලැබුණු යම් වෙනස් වීමක් නැවත අර්ථගන් වීමක් කොහොමද වෙනස් වන්නේ කියලා ඉදිරියේදී මෙන්න ඒ පුවත විශ්‍රාම යාම ගැනමයි විශ්‍රාම වයස 60 වුනොත් පනස්පහෙන් අර්ථ සාධකය ගන්නට බෑ ශාම්නුවන් ගණේවත දිවෙනට මේ වර්තාව ගෙනෙනවා මේකද කියන කාරණාව මම හිතන්නේ සියලුම රජයේ දෙපාර්තමේන්තුවල රජයේ සේවකයන්ට වැදගත් වෙන නිසා මා හොයා බැලුවා මෙවර අයවැයෙන් යෝජනා කර ඇති පරිදි පෞද්ගලික අංශයේ විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා වැඩි වූ හොත් වයස 55න් අර්ථ සාධක අරමුදලේ අවසන් ශේෂය ගැනීමට අවස්ථාව නොලැබෙන බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග දිවෙනට දිවි නිරදා සංග්‍රහයට ප්‍රකාශ කළා තිබෙනවා අයවැය පාර්ලිමේන්තුවේ සම්මත වූ පසු අවුරුදු 60 දක්වා වැඩි කළ පෞද්ගලික අංශයේ විශ්‍රාම ගැනීමේ වයස නීතිගත කිරීමට රජයේ කටයුතු කිරීමටත් නියමිතයි. ඒ වගේම මේ වෙනස නිසා සේවකයන්ගේ අර්ථ සාධක අරමුදලටත් කිසිම හානියක් සිදු නොවන අතර ඔවුන් වයස අවුරුදු 60 දී විශ්‍රාම ගැනීමේදී එම මුදල් සුපුරුදු පොලියද සමග ලබාගත හැකි බවයි සඳහන් වන්නේ. දැන් ඔබ දන්නවා විශේෂයෙන්ම අවුරුදු 55 සීමාව තමයි තිබුණේ රජයේ සේවකයන්ට විශ්‍රාම ගැනීමේ. ඒ වගේම පෞද්ගලික අංශයේ සේවකයන්ටත් නිසි වයස ලෙසින් සඳහන් වෙලා තිබුණේ 65 55 සමාවන 55යි. මෙය අයවැය යෝජනාවලියේදී යෝජනාවක් ලෙසින් මුදල් අමාත්‍ය ලෙසින් ග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ හමුවේ ඉදිරිපත් කළා. ඒ යෝජනාවක් ලෙසින් වයස අවුරුදු 60 විශ්‍රාම ගැනීමේ වයස කියන කාරණාව ඒ හරහා තමයි මේ පුවත් සියල්ලක්ම බැවෙන්නේ. දැන් මේ කාරණාවම සිළුමින වාර්තා කරනවා තමන්ගේ ප්‍රධාන සිරස්තල ලෙසින්. එය මෙන්න මෙහෙමයි වාර්තා කරන්නේ විශ්‍රාම වයස 60 වීමෙන් ලක්ෂ 35කට සෙත. එකෙනි සිළුමින කියනවා පෞද්ගලික අංශයේ සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස සීමාව වයස අවුරුදු 60 දක්වා වැඩි කිරීමට 2021 අයවැය ඉදිරිපත් කරමින් රජය මගින් යෝජනා කිරීම නිසා සේවක සේවිකවන් 35,21,695කට සෙත සැලසී ඇතැයි කම්කරුව මාත්‍ය නිමල සිරිපාලද සිල්වා මහත්මයා සිළුමිනට කියලා තියෙනවා. ඒ අනුව සේවක සේවිකාවන්ගේ අද්දකීම් සහිත සේවාව වයස අවුරුදු 55න් පසුවද පෞද්ගලික අංශයට ලබා ගැනීමට හැකිවන බවත් එම සේවක සේවිකාවන්ට තවත් වසර 5ක් සේවයේ නිරත වීමට හැකියාවක් ලැබෙන බවත් එනිසා රටේ සංවර්ධනය වේගවත් කිරීමට හැකිවනු ඇති බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළා තිබුණා. ඩීන් මං හිතන්නේ අපිට හොඳයි දැන් අවුරුදු 55න් යන්න හිටියා නිකන්. ඒක තමයි. ඔව් රිටයර් වෙන්න හිටියා එහෙම හරියන්නේ අවුරුදු 60 දක්වා කොමර එක්ස්ටෙන්ෂන් එකක් කරන් ඉමු කියන යෝජනාව දාන්න. ඔව් එයාට අවුරුදු 5යි මට නම් තව අවුරුදු 20ක් විතර තියෙනවා. අපි සූදානම් ලංකාදීපයට යන්නට ලංකාදීපයේ තතු විත්ති අපි හොයා බලන්න සූදානම් වෙනවා විශේෂයෙන්ම ඉන් පසුව මේ කාරණාවම ලංකාදීපියත් වාර්තා කරනවා මෙන්න මෙහෙම 55න් අර්ථ සාධක නොදුනොහොත් කම්කරු අරගලයක් දයාසීලී ලියනගේ මේ වාර්තාව ගෙනෙනවා. एक टीका अमृत विधिय कथावाक सह कहमद वेन्नीकन कारणवापी होया बलमु पौदलिकांशी सेवकेंट वयस अवृद्ध पनस्पहेन सह कांतावंट वयस अवृद्ध पनहेन सेवक अर्थसाधक अरमुद लबागेनिमट ऐतिहौस किरीमट रज उत्साह कलहोत एटेरहिव अर्गल किरीमट अंतर समागम सेवक संगमे सूदनम कियलाय संधान करन्ने मेवरायवेन पौदलिकांशी सेवकेंगे विश्रामयान वयस अवृद्ध 60 दक्वा दीर्घ करैति अतर एमगिन सेवक अर्थसाधक अरमुदलद वेडिपुर वर्ष 5क रंदवागेनिमट अवस्थाव සලසා ගැනීමට රජය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සංගමේ සභාපති වසන්ත සමරසිංහ මහත්මයා චෝදනා කරනවා කියලායි සඳහන් කරන්නේ. කොහොම නමුත් 55න් ඔබට සේවක කැමැත්ත මත වයස අවුරුදු 60 දක්වා සේවය කිරීමටත් එම කාලය සඳහා වෙනමම සේවක අර්ථ සාධක අරමුදල් ගෙවිය යුතු වන අතර වයස අවුරුදු 55න් නැත්නම් කාන්තාවන්ට වයස අවුරුදු 50න් සම්පූර්ණ කළ විට අනිවාර්යයෙන්ම සේවක අර්ථ සාධක අරමුදල ලබා ගැනීමේ හිමිකම් තිබිය යුතු බව තමයි අන්තර් සේවක සංගමේ සභාපතිවරයා වසන්ත සමරසිංහ මහත්මයා ප්‍රකාශ කළ තිබෙන්නේ සඳහන් කළ තිබෙන්නේ. ඒත් එකම ලංකාදීපයේ තවත් පුවතකට යනවා. දැන් ඒ හා සමාන ඒ හා සසදෙන තවත් පුවතක් අස්තිර රජයේ සේවකයන් ස්ථිර කරන්න ආණ්ඩුවේ පසුපෙලින් යෝජනාවක් දයසිල් ලියනගේ මේ වාර්තාව ගෙනෙනවා. ඒකද කියනවා රාජ්‍ය ආයතනවල දිනපතා වැටුපට සේවය කරන කියන්නේ දවසේ පඩියට සේවය කරන සේවකයන් ස්ථිර සේවයට පත් කරන ලෙස රජයේ පසුපෙළ මන්ත්‍රීවරු රජින් ඉල්ලීමක් කරලා තිබෙනවා. විශේෂයෙන්ම එහිදී සඳහන් කරන කාරණාව තමයි රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙලට සමගාමීව රාජ්‍ය ආයතනවල වසර ගණනාවක් තිස්සේ දිනපතා වැටුපට සේවය කරන පුද්ගලයන් ස්ථිර සේවයට පත් කරන ලෙස රජයේ පසුපෙළ මන්ත්‍රීවරු ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරාල මහත්මයා
මෙලෙසින් සඳහන් කරලා තිබෙනවා. එයයි ලංකාදීපය අද වාර්තා කරන්නේ. ටින් අපි ඉංග්‍රීසි පත්‍රයක් දැන් පොඩ්ඩක් බලමු. අපි බලමු. අපි ඉස්සෙල්ලාම පටන් ගමු Sunday Times පත්‍රයේ මොනවද තියෙන්නේ කියලා. දැන් අද අපි කියවුණ කලින් ඊයේ දවසේ ඇතුළත මරණ 9ක් ඇති වුණා කියලා. ඒක තුනේ කොළඹින් දැන් කොළඹ මොකද්ද කරන්න යන්නේ? කාර්ය සාධක බලකායේ මොකද්ද වෙන්න යන්නේ කියලා අපි දැන් බලමු. ඉස්සෙල්ලාම කතාවේ තියෙන්නේ COVID task force to assess Colombo situation කියන එක තමයි කියවෙන්නේ. The presidential task force on COVID-19 will meet tomorrow to review the Colombo city COVID situation and decide which areas could be open for business activities. A spokesperson for the president's office said last night, opening isolated areas in Colombo will be the main topic of discussion, with the health authorities giving their opinion on controlling the situation in case of an escalation. He said this week 14 deaths were reported from the city, and a majority of the total of 74 deaths are from Colombo. Yesterday, the Palligoda fish market cluster with which Colombo cases are associated reported 257 cases, increasing the total number to 16,000 from both the Palligoda and the Minuangoda clusters. At present, 15 police areas are isolated. මේක කියවෙන්නේ දැන් හෙට මේ බලකාය හම් වෙලා ඒකෙන් ඒගොල්ලෝ බලනවා දැන් හුදකලා කරලා තියෙන පළාත්වල ඒක ඒ විදිහටම කරගෙන යනවද නැත්නම් මොන විදිහකටද ඒක ගලවන්නේ කියන එක ඉවත් කරන එක ඉවත් කරන්න යන එක කියලා. ඒ ඉතින් අපිට හෙට බලා ගන්න පුළුවන් වෙයි සමහරලාට සමහර අලුත්ෙන් හුදකලා කරන්න පුළුවන් වෙයි. ඔව් සමහරලා හුදකලා කරලා තියෙන තැන් වලින් සමහරලාට ගලවන්න පුළුවන් වෙයි. අපි බලමු ඊළඟට තියෙනවා තවත් කතාවක් අලුත් විදිහකට. දැන් සාමාන්‍යයෙන් දැනකට අපි යද්දි මේ දවස් ටිකේ අපේ ඩීටේල්ස් ටික ඔක්කොම ලියලා නම, ටෙලිෆෝන් නම්බරේ, ID කාඩ් නම්බරේ ඔක්කොම ලියලා නැන්නේ. දැන් අලුත් විදිහකට ඇතුල් වෙන්න පුළුවන් මේ ආණ්ඩුවේ ආයතන වලට. Stay safe with the QR code for state employees and those visiting government officers. People visiting government offices and state sector employees will be required in the future to check in by scanning the digital quick response or the QR code using their smartphones to register with the Stay Safe web-based portal. This is from the president's office, which has been directed in a circular signed by presidential secretary PP Jayasundara and titled Combating COVID-19 at National Level Stay Safe Digital Solution. Government departments heads have been instructed that the web-based solution is being implemented under the direction of President Gotabaya Rajapaksa, and they should use it at their premises. Introduced by the Information and the Communication Agency of Sri Lanka, ICTA, the Stay Safe application was formulated to manage citizen movement digitally in the wake of the COVID-19 pandemic. Making එක්තරා ආණ්ඩුවේ ආයතන වලට හෝ සේවකයන්ට ඒ ආයතන වලට ඇතුල් වෙනකොට ස්මාර්ට්ෆෝන් එකේ ජංගම දුරකථනයෙන් QR කෝඩ් එක ස්කෑන් කරාම ඒගොල්ලන්ගේ ইনফরমේෂන් ටික විස්තර ටික ඔක්කොම ලැබෙනවා. ඒගොල්ලන් එන වෙලාව යන වෙලාව නම් ගම් ඔක්කොම විස්තර ටික. ඉතින් එතකොට ලියලිය ඉන්නත් ඕනේ. ඒත් එක්කම වෙලාවත් ඉතුරු වෙනවා. ඔව් වෙලාවත් ඉතුරු වෙනවා. ඒත් එක්කම ඔක්කොම ඩීටේල්ස් එක ඒ විදිහටම තියෙනවා ඒක. අනිවාර්යෙන් දැන් ඔක මේ රජයේ ආයතන වල විතරක් නෙවෙයි පෞද්ගලිකංශයටත් ඒ වගේම සේවකයන්ටත් ඕනම කෙනෙකුට පුළුවන් ඔය කේතය ලබා ගන්න QR කේතය. ඔව් මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් වෙනවා. මොකද ඒ හරහා ට්‍රේස් කරන්න පුළුවන්, හොයා යන්නට පුළුවන් යම් ආසාදිතය පිළිබඳ තොරතුරු වුණොත් ඔහු හෝ ඇගේ පිළිබඳව තොරතුරු තියෙනවා. ඒ නිසා මම හිතන්නේ ඉතාමත් හොඳ යෙදවුමක් ඒක. අනිවාර්යෙන්. ඒත් එක්කම කොළඹ සමාජ හුදකලා කරලා තියෙන තැන්වලට සාමාන්‍යයෙන් ඒ ගෙවල් වල කට්ටියට කොහොමද කැම් වීම ගන්නෙ? ඒ ඒකේ ඡායාරූපයක් තියෙනවා අද Sunday Times පත්‍රයේ. මෙහෙම තමයි ඒගොල්ලන්ට අර රුපියල් 10000 මේ බඩුමල්ල ගෙනත් දෙන හැටි. Near this specially set up police post at a grandpa's apartment complex under lockdown, most of the people get their government's relief package of essential goods valued at 10,000 rupees, but it does not cover all their needs. They often call friends or relatives in nearby areas that are not under lockdown to get the extra items they need. The picture shows a resident collecting goods from a relative. දැන් ඔය 10000 බඩු මල්ල දුන්නට ඒකේ හැම දෙයක්ම අවශ්‍යද කරන හැම දෙයක්ම නැහැ. එතකොට මොකද්ද ඒගොල්ලෝ කරන්නේ?
යාළුවෙක්ට හරි ඥාතියෙක්ට කියනවා ගෙනල්ලා දෙන්න කියලා. මේ ඡාය රූපයෙන් පෙන්වන්නේ ඇත්තටම මේ ඥාතියෙක් ගෙනල්ලා දෙන දෙයක් ගැන තමයි. ඒක හැමදාම නැහැනේ ඔය බඩු මල්ලේ ඉතින් සමහර ලාවට අවශ්‍ය කරන දේවල් දන්න කෙනෙක්ට කියලා තමයි ගෙන ගන්න වෙන්නේ. අපි තවත් කතාවක් බලමු. Sunday Times පත්‍රයේ bitter battle over sugar prices, traders resist CAA moves. Seeing a kathawak thiyena me balumu ona kiyanne kiyala wholesale sugar importers this week resisted moves by the government holding back stocks and seeking permission to sell at old prices. The move has resulted in retail traders selling the stocks at old prices and the Consumer Affairs Authority yet to take action against them. In a gazette notification issued on the 10th of November, the CAA directed that white sugar should be sold at a maximum retail price of 90 rupees for a 1 kilogram pack and 85 for an unpacked, while the wholesale price should be 80 rupees. Then seeni walata ganak ganang deela thiyena aanduwen palane milak deela thiyena oh palane milak deela thiyena aanduwen gazette karala thiyena eka November maase 10 wenna da e unata dan oy toga welandum ඒගොල්ලන් ඒ ගණන් වලට විකුණන්න බෑ කියලා පරණ ගණන් වලට විකුණන්න හදනවා. ඒ වුණාට මේ ආණ්ඩුවෙන් කියලා තිනවා එහෙම කරන්න දෙන්න බෑ කියලා. ඒක බලමු අපි ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. ඒ 90 සීනි කිලෝ එකක් රුපියල් 90ක්. ඒ කියන්නේ පැකට් කරපු සීනි කිලෝ එකක් පැකට් නොකරපු සුදු සීනි කිලෝ එකක් රුපියල් 85ක් සහ තොග ගන්නවා නම් කිලෝ එකක් රුපියල් 80 ගන්න තමයි පාලන මිල දීලා තියෙන්නේ. දෙන්න තියෙන්නේ. ඔව්. पालन मिल पीब बहुत कल पुराम कथा उन्ना पालन मिलट सीनी वाले पालन मिलट हाल लुने इन सा जनता बहु मेसी नगुआ इन सा ये पालन मिलक राज स्थिर अवसाने गैसट पत्र निवेदने कला पशु सीलोम ये अदाल व्यापार के अन् व्यापारिक प्रजा बेंदी नवा अदाल मिलगन वलट पारी बहुगी अंट ए भांड सीनी होवेवा परीपु होवेवा मोनयम होदेवा लबादीन हे बै एहम नोवन नौकरण अवस्थावन तर महाबल हालतेन सह सिधुवेन सा ए पिली मंत्र निश्चित बेडपिल क्रियात्मक रेखेल मगित रटे जनता बलापुर सूदना देशीय पोत्पत्र अभी निरंतर क्यूवा मे कोविड 19 वैरस वना ही ඔබට මට පමණක් නොවේ මුළු ලෝකයටම බරපතල තත්වයක් බරපතල අරුබුදයක් සිදුව තිබෙන කියලා අමරිකාවේ දෙවන රැල්ලක් පිළිබඳව කතා කරනවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊයේ දවසේදී දැනුම් දෙනවා ටෙඩ්‍රස් ඇඩනම් මෙහි ප්‍රධානියා අමරිකාවේ දෙවන රැල්ල සමගින් තවත් මරණ සංඛ්‍යාව ඉහළ යන්න පුළුවන් කියලා. ඔබ දන්නවද පසුගිය ගෙවුණු දින 15 පුරා සති දෙකකටත් එහා ගිය කාලයක් පුරා ලක්ෂය ඉක්ම වූ මරණ සංඛ්‍යාවක් ඇමරිකාවෙන් වාර්තා වෙනවා. යුරෝපයේ දෙවන රැළ ඉතාමත් ප්‍රබලයි. ඉතාලියේ මරණ සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යනවා. බ්‍රිතාන්‍යෙත් එහෙමයි. ස්පාඤ්ඤය, නෙදර්ලන්තය, ඩෙන්මාර්කය, ජර්මනිය මේ සියලු රටවල්. ඔය අතර ඇයි මෙහෙම වෙන්නේ? ඒකට හොඳම උදාහරණයක් තිබෙනවා මේ වෛරසය මොනතරම් වෙනස්කම් වලට ලක් වෙනවද කියන කාරණාව දේශීය පුවත්පතේ කොවිඩ් වෛරස වර්ග 7 දාහසක් සුගත්ටි කුලතුංගාරච්චි මේ දේශයට වර්තා කරනවා බලන්න මොන තරම් වෙනස්කම් වලට ලක් වෙනවද කියලා ශීඝ්‍ර ලෙස පැතිර යන වේගවත් වර්ධනයක් සහිත කොවිඩ් වෛරස ප්‍රභේද 70 දහසක් පුංචි ප්‍රමාණයක්ද පමණ ලොව පුරා විවිධ රටවලින් වාර්තා වී ඇතයි ශ්‍රී ජයවර්ධනපුර සරසවි ප්‍රතිශක්ති වේදහ අනුක වෛද්‍ය විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය දේශයට ප්‍රකාශ කළ තිබෙනවා ඒ හරහා තවත් ඒ ගැන සඳහන් කරන්නට වුණ දැනට ලොව පුරා මූලිකව පැතිර පවතින්නේ එකම SARS COVID-2 වෛරසයේ බව අය ප්‍රකාශ කරයි මේ යම් සංකේත සමගින් විග්‍රහ කරන්නේ එය හඳුනා ගැනීම පහසුවතක ඒත් ලෝකයේ විවිධ කලාපවල විපරිත වූ මෙකී වෛරසයේ සියුම් ප්‍රභේද පුංචි වෙනස්කම් සහිත ප්‍රභේද 70000ක් පමණ ඇතැයි හඳුනාගෙන ඇති බව වාර්තා වන බවය සඳහන් කළාය ශ්‍රී ලංකාවේදී හඳුනාගෙන ඇති ඇතැම් වෛරස ප්‍රභේද තුල මෙම ලක්ෂණ දක්නට ඇතැයිද මහාචාර්යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළ තිබෙනවා එහෙත් එම නිසා මෙරටට එම වෛරසයේ යුරෝපයේ සිට පැමිණි බවට නිගමනය කිරීමට කිසිදු සාධකයක් නැති බවත් මහාචාර්ය නිලිකා මලවිගේ මහත්මිය සඳහන් කළා. ඇය පිළිබඳව සඳහන් කරද්දී විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕන ඇය තමයි පසුගියදා කරන්ට යෙදුණු එතුමියගේ පරීක්ෂණයක් විමර්ශනයක් කරහා තමයි තෝරාගත්තේ මේ ශ්‍රී ලංකාවේ දෙවන රැල්ල ඇඟලුම් කර්මාන්ත විනෝංගුර ඇඟලුම් කර්මාන්ත ශාලාව සහ පෑලිගොඩ මත්ස්‍ය වෙළඳපොළෙන් විශේෂම වර්ධනය වෙද්දී ව්‍යාප්තවදී
එහිතිබෙන වෛරස් ඝනත්වය වෛරස් ප්‍රමාණය වැඩි පළමු රැල්ලට වඩා කියන කාරණාව. එහිදී වෛරස් ලෝඩ් එක ගැන කතා කළා වෛද්‍යවරු. එහිදී මේ වෛරසය කෙනෙකුගෙන් කෙනෙකුට සම්ප්‍රේෂණය වීමේ බෝ වීමේ වැඩි ප්‍රවණතාවයක් පවතින්නේ මෙන්න මේ වෛරස් ඝනත්වය වෛරස් ප්‍රමාණය වැඩි නිසා කියලා මහාචාර්ය නිරේඛා මලවගේ මහත්මියටයි මුල් වරට එතුමිය කරන්ට යදුණු අධ්‍යයනයකින් පසුව රටට අනාවරණය කළේ හිලිදරව් කළේ. සිළුමිණට යනවායින් පසුව මොනතරම් ප්‍රමාණයක් මේ වෙලාවේ නිරෝධායන වෙනවද ක්වොරන්ටයින් වෙනවද ඔබත් හොයලා බලමු ඇති මොනතරම් ප්‍රමාණයක්ද කියන කාරණාව අද සිළුමිණ වර්තා කරනවා ගණන් හිලව් සහිතව නිරෝධායන පිරිස 75000 ඉක්මවයි අමිල මලවිසූරියයි වර්තාව ගෙනෙන්නේ ඒකද කියනවා පසුගිය සිකුරාදා වන විට දිවයිනේ 75591 දෙනෙක් නිරෝධායනයට ලක් වෙමින් සිටින බවත් ඉන් 25560 දෙනෙක් කොළඹ දිස්ත්‍රික්කයේ තුල නිරෝධායනයට ලක් වෙන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහත්මයා ප්‍රකාශ කළ තිබෙනවා. එෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ 22360ක් කලුතර දිස්ත්‍රික්කයේ 6224ක් බස්නාහිර පළාතේ පමණක් 54144 දෙනෙක් මෙලෙසින් නිරෝධායනයට ලක් වෙමින් සිටින බවයි එෙහිදී එතුමා සඳහන් කරන්නේ ඒ අනුව පේනවා ඇති මොනතරම් ප්‍රමාණයක් මේ මොහොත වනටත් නිරෝධායනයට නිවෙස් නිරෝධායනය සහ නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායනයට ලක් වෙමින් සිටිනවාද කියන කාරණාව දැන් කොළඹ පිළිබඳව කතා කළාට ඉන්න යනුව හෙට දවසේදී කොවිඩ් මර්ධන විශේෂ කාර්යසාධන බලකාය රැස් වෙන බවෙහිදී සඳහන් වුණා ඉංග්‍රීසි ජාතික පුවත්පතක දැන් ඒ අතර මෙන්න මෙහෙම මැසිවිල්ලක් තිබෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ලංකාදීපයේ වාර්තා කරනවා කොළඹ කොරෝනා මඩින්න ගත් පියවර මදි දයසැලි ලියනගේ මේ වාර්තාව ගෙනෙන්නේ මේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කියූ ප්‍රකාශය කොළඹ නාගරික බල ප්‍රදේශයේ කොරෝනා මර්ධනය සඳහා කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩ කටයුතු මීට වඩා කාර්යක්ෂම විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දී ඇත කියලයි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ ප්‍රදේශයේ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු සම්බන්ධීකරණය තොරතුරු හොමාරුව අනිකුත් අදාළ අංශ සමග සම්බන්ධතා පැවැත්වීම විශ්ලේෂණය යන කරුණු පිළිබඳව මෙම ප්‍රාදේශීය කාර්යාලයේ මීට වඩා කාර්යක්ෂම විය යුතු බවට අදාළ අංශවලට තමන් දැනුම් දී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහත්මයා ප්‍රකාශ කළා තිබෙනවා ඔන්න ඒ කාරණාවයි එලෙසින් සඳහන් කරන්නේ වාර්තා කරන්නේ ඔය අතර විවිධ ආයතනවල විවිධ දෙපාර්තමේන්තු වල සේවක සේවිකාවන් මහත් සේවික සේවිකාවන්ට මේ කොරෝනා වෛරසය ආසාදනය වෙන බව ඔබ හොඳින්ම දන්නවා දැන් ඔය අතර මෙන්න මෙහෙම තොරතුරක් වාර්තා කරනවා ලංකාදීපය දුම්රිය සේවකීන් කිහිප දෙනෙකුටත් කොරෝනා නිශාන්ත කුමාර බණ්ඩාර මේ වාර්තාව ගෙනෙනවා යනුව දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියාමකවරයෙකු ඇතුළු සේවකයන් කිහිප දෙනෙකුටම කොවිඩ් ආසාදනය වීම නිසා ඉදිරියේදී දුම්රිය තුලින් කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇති බව දුම්රිය එන්ජින් රියදුරු සංගමේ ලේකම් ඉන්දික දොරංගොඩ මහත්මයා අනතුරු ඇඟවීමක් සිදු කරනවා. ඉතින් ඒ පිළිබඳවත් ඔන්න මෙලෙසින් ලංකාදීපේ වාර්තා කරනවා. එයත් ඉතාමත් අවධානයෙන් සිටිය යුතු කාරණාවක් ලෙසින් හඳුනා ගැනෙනවා. මම හිතන්නේ සෞඛ්‍ය අංශ මේ පිළිබඳව අවධානය යොමු කොට ඇති කියලා අප විශ්වාස කරනවා. දැන් එයාපෝර්ට් එක ගුවන්තොට විවෘත කරන්නේ කවදාද? විවිධ කාල පසුගිය කාලයේ සඳහන් වුණා මෙන්න අහවල් මාසයේ අහවල් දින ඔය සියල්ලක්ම පසුකරගෙන මේවන විටත් ඇවිල්ලා තිබෙනවා. තාමත් ගුවන්තොට පොළ විවෘත කිරීමක් නිල වශයෙන් සිදු කරලා නැහැ. ඒ ඉදිරියේදී කවදාද වෙන්නේ? මෙන්න ඉඟියක් ලබා දෙනවා. ඒ මේ වසරේ සිදු වෙනවද? නැහැ. ගුවන්තොට පොළ විවෘත කිරීම ලබන මාර්තු දක්වා කල්යයි. අජන්ත කුමාර අගලකඩයි මේ වාර්තාව ගෙනෙන්නේ. මෙන්න ඒ අනුව සාමාන්‍ය ජනතාවට සාමාන්‍ය කටයුතු සිදු කිරීම සඳහා නැත්නම් තමන්ගේ ගුවන් පහසුකම් සපයා ගැනීම පහසුව ලබාවෙන් ළඟා කර ගන්න වෙන්නේ ලබන මාර්තු මාසෙ විතර තමයි සඳහන් වන්නේ ගුවන්තොටුපළ විවෘත කිරීම ලබන වසරේ මාර්තු මාසෙ දක්වා කල්යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරනවායි කියන කාරණාවයි සඳහන් කරන්නේ කොරෝනා වෛරසයේ පැතිරියාම හේතුවෙන් කටුනායක සහ මත්තල ගුවන්තොටුපළ ඉක්ොත් අප්‍රේල් මාසෙදී වසදමන්ට යෙදුණා කොරෝනා රෝගීන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලින් තවමත් විශාල වශයෙන් වාර්තා වීම ගුවන්තොටුපළ විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇත කියලා මෙලෙසින් රජ ආරාමචි මාර්ග උපුටා දක්වා නිශාන්ත කුමාර බණ්ඩාර ලංකාදීපයට ලියනවා. ඔව් අපි බලමු සන්නේ ඔබ්සර්වර් පත්‍රයේ තියෙනවා දැන් කොරෝනා රෝගය ගොඩක් දුරට ගිහිල්ලා තියෙන නිසා ටෙස්ට් කරන එක වැඩි කරගන්න ඕනේ. ටෙස්ටිං වැඩි කරගන්න පුළුවන් විදිහක් අපේ අද පත්‍රයේ සන්නේ ඔබ්සර්වර් එකේ තියෙනවා. PCR tests be increased to 20,000 tests daily. The chief epidemiologist, Dr. Sudhath Samaravira, had said that the daily PCR test will be increased up to 20,000 soon, adding that the strength of the COVID-19 transmission is now lower than before.
the strength of COVID-19 virus is to transmit the disease. Meke pennanne kiyawenne test parikshana parikshana PCR parikshana 20000 kata nanganna yanne kiyalaka itha ikmenin ehema karama godak ඉතින් මේක සීග්‍රයෙන් යන එක අඩු කර ගන්න පුළුවන් වෙයි ඒක හඳුනා ගන්න පුළුවන් වෙයි කොච්චර දුරට ගිහිලා තියෙනවද කියලා ඒත් එක්කම තවත් අපුරු කතාවක් තියෙනවා මේක ගිය සතියේ තමයි අපි දැනගන්න ලැබුණේ ලංකාවේ තවත් පළවෙනි සැරයක් ඒ කියන්නේ පළවෙනි සැරේට කාන්තා ගුවන් නියමුවන් දෙන්නෙක්ව පත් කරලා තියෙනවා ශ්‍රී ලංකා මේ ගුවන් හමුදාවේ ඒක ඡායාරූපයක් තියෙනවා පයිලට් ඔෆිසර්ස් PD පවිත්‍රා El Gunaratna and Rangana T. Veerawardena became the first lady officers to be awarded the prestigious flying brevet for the first time in history of Sri Lankan Air Force last week and became the pioneering female military aviators of Sri Lanka. Eka lasana eka dakinne e wage. Oh. Arika den loke e wage avasthawan thibena habai Lankawa kaatawat ehema wela thibun ne. Ne den Lankawa thamai palawenuwenma kaantha agamathi kenek kruth aniwary bihuni e wagema. දැන් චන්දන ගෙදරත් එහෙම නේද සාමාන්‍යයෙන් නෝනා නේද බොස් සාමාන්‍යයෙන් ඕනම ගෙදරක එහෙමනේ නැත්තම් ගොඩක් අය ජබොස් අපි බලමු මේ කතාව ඊළඟ කතාව චන්දනත් සිංහල පත්‍රයක තිබ්බා second reading has been passed again budget එක දෙවෙනි මේක වර කියවීම දෙවෙනි වර කියවීම පාස් වෙලා තිනවා තුන්වෙනි එකක් The vote on the second reading of the budget 2021 was passed in Parliament yesterday with a two-thirds majority. 151 MPs voted in favour and 52 against. The second reading debate, which commenced on Wednesday, November 18th, ended yesterday. The debate on the third reading will commence on the 23rd of November and will continue until the 10th of December. And the third reading vote will be taken on December 10th at 5 p.m. Prime Minister Mahinda Rajapaksa, in his capacity as the Minister of Finance on Tuesday, November 17, presented to Parliament the government's budget proposal for 2021, mainly targeting people-centric development, economic development, and the welfare of the people. Right, ඊළඟට තියෙනවා තවත් කතාවක් 600 migrant workers repatriated. අපේ ලංකාවේ ලංකාවේ කට්ටිය පිටරට වැඩ කරන කට්ටියව ගෙන්නන්න තවත් flight වගේක් Foreign Ministry Director General East Asia Kandeepan Balasubramaniam has said that about 600 migrant workers were repatriated since the process recommenced on Tuesday, or rather recommenced on Tuesday the 17th after a brief suspension. This was in keeping with the instructions of the Foreign Ministry Secretary. He said that Sri Lankans from Qatar, Dubai, Kuwait, Italy and Oman had returned. Five flights have been scheduled till the 28th of November to repatriate migrant workers. About 67,000 Sri Lankans have applied for repatriation and more are expected to register in the following months, the authorities have said. Ekenne e ratawal walin Qatar, Dubai, Kuwait, Italy, Oman walin kattiya ewilla thiyena 600ක් විතර දැනට. ඒත් එක්කම නොවැම්බර් මාසේ 28 වෙනිදා වෙනකන් තවත් මේ ෆ්ලයිට් වගේ ෂෙඩියුල් කරලා තියෙනවා රටේ නම් මේ වගේ දේවල් වලින් ගෙන ගන්න ලංකාවේ කට්ටියම අයිත් ලංකාවට ගෙන ගන්න 67000ක් විතර ලාංකීය කට්ටිය රෙජිස්ටර් වෙලා තියෙනවා අයිත් ලංකාවට එන්න අපි ඒත් එක්කම බලමු ඊළඟ පත්‍රයේ ද සන්ඩේ අයිලන්ඩ් එකේ මොනවද තියෙන්නේ කියලා කොවිඩ් 19 මේ 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 ලෙඩේ සීග්‍රව පැතිරෙන හේතුවත් එක්කම පළවෙනි සැරේ ලොක්ඩවුන් එක ගියලාවේ මාර්තු මාසේ ડોක්ටර් අජිත් ජාසිංහ අනිල් ජාසිංහ තමයි වැඩිම මේ වැඩේට බැලලා හිටියේ අනිවාර්යෙන් දැන් එයාව අයිත් ගෙන්නගෙන තියෙන්නේ මේ වැඩේ පොඩ්ඩක් බලන්න කියලා ડોක්ටර් ජාසිංහ accommodated in COVID-19 consultative process as infections spike කියන හෙඩ්ලයින් එක තමයි Sunday Island එකේ තියෙන්නේ In the backdrop of the alarming spike in the dreaded COVID-19 contagion across the country, the move by the government to bring back to the fold consultant surgeons Dr. Anil Jasinghe was termed a step in the right direction by medical officials as the overwhelmed health system struggles to tackle the raging pandemic. මේ දොස්තර අනිල් ජාසිංහව අයිත් ගෙනල්ලා තිනවා මේ මේ පාලන සම්බන්ධයෙන්
වැඩ කරන්න කියලා සහ උපදෙස් දෙන්නට වගේ උපදෙස් දෙන්නට ඔව් ඒත් එකම කොළඹ මොකද වෙන්නේ කොළඹ තත්ත්වය කොහොමද දැන් කොළඹ නගරාධිපති රොසි සේනානායක තුමිය කියලා තියෙනවා අපි දැන් බොහොම ලොකු ප්‍රශ්නයකට තමයි මුහුණ දෙන්නේ කියලා කොළඹ නගරය Mayor says Colombo City facing a big humanitarian crisis due to COVID knock-on effects. Kena headline ka tamai thiyena api balamu. Colombo Mayor Rosie Senanayake has said that her main focus is that the lockdown in some parts of the city can be used to quickly get on top of a situation by doing a lot more testing, including much more random testing, identify and isolate pockets, and bring normalcy back as soon as possible, so that the city life. And business can resume as normal as soon as possible. We are facing a massive humanitarian crisis in the city due to the knock-on effects of COVID-19 pandemic. I appeal to those who are better off to help some of our fellow residents undergoing untold hardships due to economic impact of COVID-19, she said in a statement. නගරාධිපති තුමිය කියලා තියන්නේ අපි ගොඩක් වෙත අපරක් වන ඔව් වෙලා බලන්න. හරි. අපි වෙලා දකිනවා. රුපියල් 286කට මාසෙටම unlimited මේවා කොන්දේසි නැතුව දෙන්නේ Airtel විතරයි. දැන් මේ හුදකලා කරලා තියෙන පළාත් වලින් කොළඹින් ගොඩක් දුරට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ එදිනදා මේ හම්බ කිරීම බැරිලා තිනවා. ඒ කියන්නේ දවසේ රැකියාව කරන දවසේ රැකියාව කරන දවසේ වේතනක් ලබා ගන්න අයට. ඔව් ඔව්. ඒත් එක්ක මේ ගණන්ගේ කැම්බීම වගේ දේවල් වලට ගොඩක් හානියක් සිදු වෙලා තිනවා. ඒ හේතුවෙන් එතකොට නගරාධිපති තුමිය කියන්නේ පෞද්ගලික අංශයෙන් හරි තම තමන්ට පුළුවන් විදිහට උදව් කරන්න කියන ඒ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් වෙන විදිහට ඊළඟට අපි බලමු මොකද්ද විපක්ෂයෙන් කියන්නේ කියලා තතාවක් තියෙනවා government has given first priority to roads and bridges at a time of economic crisis කියලා ලක්ෂ්මන් කිරියල්ල කියනවා People hard hit by the COVID-19 pandemic, which has led to an economic crisis, did not expect the government to consider roads and bridges as its first priority in the budget proposals. What the masses looked forward to were relief measures to regain their livelihoods. Chief Opposition Whip Kandy District MP Lakshman Kiriyalla had told Parliament, speaking during the second reading stage debate on the budget 2021 proposals, MP Kiriyalla said that people in all strata of life have common expectations from any budget, that's relief and pay hikes. They don't wait till the budget comes to see how many roads or bridges the government is planning to build. Their hope is to see what the government would do to help them solve their day-to-day problems. Lakshman Kiriyalla මන්ත්‍රීතුමා කියලා තියන්නේ මේ ආණ්ඩුවේ මේ අයවැයෙන් මිනිසුන්ට සහනයක් සහ ඒගොල්ලන්ගේ පරිවැරිමීමක් වගේ දෙයකට තමයි බලාපොරොත්තු වෙන්නේ මෙසේරේ අයවැයෙන් පාරවල් හා පාලම් හදන්න නෙමෙයි කියන එක තමයි එතුමා කියලා තියන්නේ මේ කතාවේ එතුමා අදහස අදහස ඔව් ඔව් මම හිතන්නේ ඒ විදිහට තමයි අද මේ තොරතුරු තියෙන්නේ ඉතින් इंग्लिश අපේ විරාමෙන් පසුව නැවතත් ඔබ මුණ ගැහෙනවා පත්‍රයේ තොරතුරු කියන්න අපි කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව තමයි සඳහන් කරමින් හිටිය ඔබට මතක ඇති ඩීන් කිව්ව සමහර කාරණා ඉංග්‍රීසි පුවත්පත්වල වෙනස් වුණා හැබැයි නැවතත් අපි සිංහල ජාතික පුවත්පත් පිළිබඳව තොරතුරු විමසා බලද්දී දිවෙන නිදා සංග්‍රහයේ තිබෙනවා බන්ධනාගාරවල තත්ත්වය සහ ඉන් කෙනෙක් අපලබා නිදහස් වුණොත් රැඳවීම උදාහරිනවා නම් කොහොමද කටයුතු කරන්නේ කියන කාරණාව Apple ලැබුණත් බන්ධනාගාර රැඳවියන් මුදාහරින්නේ PCR පරීක්ෂණයකින් පසුවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා කියූ ප්‍රකාශය සමන් ගමගේ දිවයින නිර්දා සංග්‍රහයට වර්තා කරනවා
රිමාන්ඩ් බද්දරාකාර ගතව සිටින රැඳවියන්ට අධිකරණ නියෝග මත ඇප ලබා දුන්නද ඔවුන් මුදා හරින්නේ PCR පරීක්ෂණයකට යොමු කර එහි වාර්තා ලැබීමෙන් පසුව බව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනී මහත්මයා මෙලෙසින් ප්‍රකාශ කළා තිබෙනවා වාර්තා කළා තිබෙනවා විශේෂයෙන්ම PCR පරීක්ෂණ සිදු කිරීමෙන් පසු ඇප හිමි වූ කිසියම් රැඳවියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව අනාවරණය වූහොත් ඔවුන් සමාජයට මුදා හැරීමක් සිදු නොකරන අතර ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට පියවර ගන්නා බවත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් වරයා සඳහන් කළා තිබෙනවා ඒ බවයි අද දිවි නිර්දා සංග්‍රහයේ සේ වාර්තා කරන්නේ දැන් මීට කලින් අප සඳහන් කළා සුවෙන් සිටිමු ස්ටේ සේෆ් කියන විශේෂ යෙදවුම හරහා QR කේතය හරහා රාජ්‍ය ආයතනවල සේවක සේවිකාවන් ඒ වගේම පෞද්ගලිකාංශයේ අය රෙජිස්ටර් විය යුතුයි විය හැකි ඒ හරහා තොරතුරු හොමාරු කරගන්නට නිසි ක්‍රමවේදයක් සැකසෙනවා කියන කාරණාව ඉංග්‍රීසි ජාතික පුවත්පතකයේ සඳහන් වෙලා තිබුණා රජයේ සේවකයන්ට වඩාත් වළංගුයි සහ අනිවාර්යයි කියලා ඒ කාරණාවම අද සිංහල ජාතික පුවත්පත්වලදී දිවයින වාර්තා කරනවා සුවෙන් සිටිමු ඩිජිටල් විසඳුම රාජ්‍ය ආයතනවලට අනිවාර්ය වේ ශාම්නුවන් ගණේවත්තයි වාර්තා කරන්නේ කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පුරවැසියන්ගේ සංචරණ කළමනාකරණය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන නියෝජිත ආයතනය විසින් තාක්ෂණ නියෝජිත ආයතනය විසින් හඳුන්වා දුන් මේ සුවෙන් සිටිමු ස්ටේ සේෆ් ඩිජිටල් විසඳුම සියලුම රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් ජනාධිපති ලේකම් ආචාර්ය පී.වි. ජයසුන්දර මහත්මයා විසින් චක්‍රලේඛයක් නිකුත් කළා තිබෙනවා. ඔන්න ඒ නිසා මේ අනිවාර්ය සිදුවීමක් බවට පත් වෙනවා. නොවේසනම් අනිවාර්ය කිරීමක් වී තිබෙනවා. ඒ ඒ ආයතනවල කාර්ය මණ්ඩලවල හා සේවා ලබා ගැනීමට පැමිණෙන පුරවැසියන්ගේ ආරක්ෂාව සඳහා වූ මේ ඩිජිටල් විසඳුම ක්‍රියාත්මක කිරීමේ වගකීම එම ආයතන ප්‍රධානීන්ට පැවරෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මෙම ඩිජිටල් විසඳුම ක්‍රියාත්මක කරනවා කියන කාරණාව සඳහන් වෙලා තිබෙනවා. ඒ අනුව මේ QR කේතය ලබා ගන්න හැටි ඒ පිළිබඳව තොරතුරු ලබා ගන්න හැටි සියල්ලක් සමගින් මේ පොත වර්තා කරන නිසා වෙන්න ඔබ මම හිතන්නේ මේ පිළිබඳව වඩාත් හොඳින් හොයා බලුවොත් හොඳයි. ස්ටේ සේෆ් කියන වචනේ භාවිත කරලා ඔබට පුළුවන්කමක් ලැබෙනවා අන්තර්ජාලය ඔස්සේ මේ පිළිබඳව තොරතුරු දැන කියා ගන්නට. දැන් තෙවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙන්නේ හෙට දවසේදී. හැබැයි එය විශේෂයෙන්ම මේ බස්නාහිර පළාතේ නොවන ඒ වගේම තමයි මේ මොහොත වන විට අගුළු දමා ඇති නැත්නම් ලොක්ඩවුන් කර ඇති ප්‍රදේශවල නොවන අනිකුත් දිස්ත්‍රික්ක සහ අනිකුත් ප්‍රදේශවල දැන් එහිදී මේ පාසල් යන දරුවන් පිළිබඳව සඳහන් කරද්දී අපි තොරතුරු හොයා බලනවා. ඊට කලින් කියනවා දැන් මේ පිළිබඳවත් හෙට පාසල් වාරය ආරම්භ වීම පිළිබඳවත් සිළුමිණ ජාතික පුවත්පත මෙන් මෙහෙම සඳහන් කරනවා. තෙවන පාසල් වාරය සඳුදා ඇරඹේ සුභාෂිනී ජයරත්න මේ වාර්තා කරනවා. ලංකාවේ සමස්ත පාසල් 10165ක් අතුරින් බස්නාහිර පළාතේ හා හොදකලා කළ පොලිස් බල ප්‍රදේශවල පාසල් හැර සිසු පාසල් හෙට උපරිම සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් විවෘත කරන බව තමයි අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල සී පෙරේරා මහත්මයා සිරිමින්ට ප්‍රකාශ කරන්නේ. විශේෂම සිසුන් වෙනුවෙන් තුන්වන වාරයේ පාසල් නිවාඩුව කලින්ම ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේ පවත්නා සෞඛ්‍ය තත්ත්වයේ මත පාසල් දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන්. දැන් ඔබට ඒ ඉතිහාසය මතකයි. ඔය අතර තමයි හෙට දවසේදී මේ තවන පාසල් වාරය ආරම්භ කිරීමට නියමිත වන්නේ. ඉතින් එහිදී විශේෂයෙන්ම මෙහි සඳහන් වෙනවා ඒ අනුව කොවිඩ් වසංගතයේ දැඩි ව්‍යාප්තියක් ඇති බස්නාහිර පළාතේ පාසල් 1356ක් හැර අනිකුත් පාසල් මෙලෙසින් හෙට දවසේදී නිවැරදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ආරම්භ වෙන බව තමයි මෙහිදී සඳහන් කරන්නේ. හරි. දැන් දරුවන් කොහොමද පාසල් පැමිණිය යුත්තේ? පාසලට පැමිණෙන දරුවන් හැසිරිය යුත්තේ කෙසේද? පාසලේ ගුරුවරුන් අතර ගනුදෙනු කරද්දි සමාජයේ ගනුදෙනු කරද්දි පාසල් සමාජය තුළ කොහොමද කටයුතු කරන්න අවශ්‍ය වන්නේ? මෙන්න මේ පිළිබඳව වඩාත් ඔබව දැනුවත් කරන්න වැඩිහිටියන්, මව්පියන්, ගුරුවරුන් සහ දරුවන් විදිහට ඔබව දැනුවත් කරන්න අපි කල්පනා කළා. ඒ නිසා වෙන අප මේ පිළිබඳව වඩාත් හොඳින් ඔබට කියා දීමේ හැකියාව ඇති රජී පුහුණු කිරීමේ හෙද නිර්ධාරණී ආචාර්ය පුෂ්පා රම්යානිද සොයිසා මෙනෙවිගෙන් අපි මේ පිළිබඳව විමසා සිටි නිසා වෙන අපි දැන් ආරාධනා කරනවා හෙට පාසල් දරුවන්ව යවන්නට සූදානම් වන වැඩිහිටියන්, මව්පියන්, ගුරුභවතුන්, පාසල් වෑන් රථ හිමියන් සියලු දෙනාම මෙන්න මේ තත්ත්වේ ඉතාමත් හොඳින් පරිස්සමෙන් අහන් ඉන්න උනා. අපි සූදානම් මේ වෙත යමු වන්නට. පාසල් යන ඔබේ දරුවව දැනුවත් කරන්න පෙර වතාවට වඩා 100%ක්ම යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ යුතු කාල පරිච්ඡේදිකයි දරුවා ජීවත් වන්නේ කියන කාරණාව.
දරුවාගේ පාසල් බෑගේ අත්‍යවශ්‍ය දේ පමණක් ලබා දෙන්න. පාසල් කාලය තුල වෝන් කිහිපයක්ම සහිත අලුත් බෑගයක් ලබා දෙන්න. දරුවාගේ භාවිතා කර ඉවත් කරපු මුව ආවරණ දමන්නටත් ඉටි බෑගයක් තබන්න. තවත් වැඩිපුර ඉටි බෑගයක් දරුවාට ගෙනියන්න දෙන්න. ඒකට හේතුව තමයි දරුවා කෑම කන විට, වතුර බොන විට, වෙනත් ක්‍රියාකාරකම් වල නිරත වෙන විට මුව ආවරණේ ඉවත් කරන්න සිදු වුණොත් එය తాවකාලිකව තබන්නට මේ ආකාරයේ වෙනත් ඉටි බෑගයක් වර්ණයක් සහිත ලබා දෙන්න. මේ පිළිබඳ දරුවා හොඳින් දැනුවත් කර දෙන්න. නැත්නම් දරුවා වැරදි විදියට මුව ආවරණය පාවිච්චි කරොත් එය අනිවාර්යයෙන්ම මේ රෝග තත්ත්වයේ ප්‍රවාහනය කරන්න හිමත ප්‍රසාරණය කරන්නට හැකියාවක් තියෙනවා දරුවා දැනුවත් කරන්න. දරුවා කොහොමද පාසලේදීත් මේ මුව ආවරණය පළඳින කියන එකක් දරුවා දැනගන්නට ඕනේ. දැන් ඔබ භාවිතා කරන්නේ රෙදි මුව ආවරණයක් වේවා, ශල්‍ය මුව ආවරණයක් වේවා, කුමක් හෝ මුව ආවරණයක් නම් මතක තබා ගන්න, එය කිසිම දවසක මේ විදියට මැදින් අල්ලන්නේ නැත. ඒ අල්ලිය යුත්තේ මෙහෙම දෙපැත්තෙන්. මේක ආරක්ෂිතව නිම කරපු ලද රෙදි ආවරණය. එතකොට ඔබ මේ විදියට තිබ්බම කොන් දෙකෙන් අල්ලාගෙන දරුවට කියන්න ඕනේ නාසය මුඛය නිකට නිසි පරිදි ඒ තුනම වැහෙන්නට ඕනේ. නමුත් ඒක වැරදියට ඔබ භාවිතා කරොත් මේ මෝ ආවරණේ ඇති ඵලයක් වෙන්නේ නැහැ. ඔබ මතක තබා ගන්න ඔබ දරුවා සුරක්ෂිත වෙලා අන්නා සුරක්ෂිත කිරීමයි මේ මුව ආවරණේ ඇති වැදගත්කම. හදිසියත් මේ මුව ආවරණේ කැස්ස, සොට්ටු, කිවිසුම් නිසා අපවිත්‍ර වුණා නම් අනිවාර්යයෙන්ම දැන් ඔබට මං කිව්වා භාවිතා කර ඉවත් කරන ඉටි බෑගෙකුත් තිබිය යුතුයි. එහෙනම් ඔබ මොකද කරන්නේ? දැන් මේක රෙදි එකක් නේ, නැවත භාවිතා කරන එකක් නිසා මෙහෙම ඔබ මතය තියෙන හැවතිස්සම මේක ඉවත් කරනවා සහ නැවත අලුත් එකක් දානකොටත් අත් දෙක පිරිසිදු වෙන්න ඕනේ. මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඒක නවන්න, මොකද කෙල සෙම සොටු තියෙන නිසා. භාවිතා කරන ඉටි බෑගෙක මෙහෙම දාලා ගෙදරට ගෙන්නත් දරුවව දැනුවත් කළ තියන්න. දරුවාට තැන් තැන් වලින් කෑම කන්නට සලස්සන්නේ නැතුව ගෙදරදීම උයාගත්ත පිළියෙල කරගත්ත ආහාර දරුවාට ලබා දෙන්න හැකියාවක් තියෙනවා. මේ කාල පරිච්ඡේද ගොඩක් වටිනවා. ඔබට හැකියාවක් තියෙනවා තමාගේ නිවසේ වාහනයක් තියෙනවා මේ කාලෙදි වඩා සුදුසුයි තමාගේම වාහනයෙන් දරුවාව පාසලට ගෙනියන්න. නමුත් නොහැකියාවක් තියෙනවා නම් දරුවා දැනුවත් කරන්න. ඔබ බස් එකට නගිනවා නම් අනවශ්‍ය ලෙස ස්පර්ශ කරන්න එපා. දැන් අපි දන්නවා ආසන තියෙන හැම ආසනයක්ම අල්ලා අල්ලා යන්නට එපා. බස් එකෙන් බැස්සට පස්සේ අත් දෙක මේ වගේ දියරයකින්, එහෙම නැත්නම් සනීපාරශක දියරයකින් හොදන්නට අමතක කරන්න එපා. ඉන්පසු දරුවා දැනුවත් කරන මොහොන අත පය අනවශ්‍ය විදිහට කිසිම දෙයක් ස්පර්ශ නොකරන්න. දරුවා දැනුවත් කළ යුතුයි අතේ දුරින් මීටරයක් ඈතින් සියලුම හිතමිත්‍රකම් පවත්වා ගැනීම පිළිබඳ දරුවා දැඩි ලෙස අවධානය යොමු කරන්න ඕනේ. මොකද අපි යම් කිසි රැල්ලක සිටින්නේ, මේ කොවිඩ් රැල්ල. ඒ පිළිබඳව ඇති බරපතලකම දරුවා පුංචිම පුංචි උනත් ඔබ දැනුවත් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම දරුවා දැනුවත් කරන පෑන, පැන්සල, මකන තම තමාට පමණයි. ඒක කවදාකවත් යාළු මිත්‍රයන්ට දෙන්නේ නැහැ. වතුර බෝතල තමාට පමණයි, වෙන කිසි කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්නේ නැහැ. කන කෑම බීම හැම දෙයක්ම තමාට පමණයි. ඒ හිතවත්කම වෙනම තියෙන නමුත් දරුවා පැහැදිලිව දරුවාට පැහැදිලි කරලා දෙන්න ඒවා තනි තනියම භුක්ති විඳින්න ඕනේ කියන කාරණාව. ගෙදරට යනකොටත් වෙනද වගේ අපි හැල්මේ ගිහිල්ලා ගේ ඇතුළට යන්නේ නැහැ. සපත්තු දෙක ගැලෙව්වා ඉන් අනතුරුව ඔබ නාන කාමරේ හෝ ලිඳක් හරි තියෙන තැනකට දරුවාට යන්න පුරුදු කරන්න. හොඳට නාන්න, රෙදි ඉතාම හොඳින් හෝදන්න, මෝ ආවරණයත් ඉතාම හොඳින් හෝදන්න. ඊට පස්සේ ගෙදරට ගිහිල්ලා තමාගේ දිනදා පැවැත්මත් එක්ක ජීවත් වෙන්න. පාසල හෝ වැඩට හෝ යන හැම කෙනාම 100%ක් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් පිළිපදින්නේ නම් gedarin අම්මා තාත්තා සසීය ආචි ආරක්ෂා කරන්න අපේ වගකීමක් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව දැඩි ලෙස අවධානය යොමු කරන්න. ඇත්තට මේ හැම දෙයක්ම තියෙන්නේ යහපත් සෞඛ්‍ය පුරුදු විතරමයි. මේකේ අලුත් දෙයක් නැහැ. මේ තමයි හොඳ පුරුදු ඇති කරලා අපිත් රැකිලා රටත් රකින්න පුළුවන් හොඳම කාලය. දැන් එතුමි කියන කාරණා පිළිබඳව මම හිතන්නේ ඔබ ඉතාමත් අවධානයෙන් ඉන්නට ඇති. විශේෂ මෙහිදී කිව්වා දරුවන් පාසල් වෙත යොමු කිරීමේදී කොහොමද කටයුතු කළ යුත්තේ කියලා ඉතාමත්ම වගකීමෙන්, සහ පාසල් තුල දරුවන්ගේ හැසිරීමේදී කොහොමද තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් දරුවන් කටයුතු කළ යුතු වන්නේ. ඒ නිසා යමක් කමක් තේරෙන දරුවන්ට නම් ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ දන්නවා 6 වසරේ සිට 13 ශ්‍රේණි දක්වා තමයි පාසල් විවෘත වන්නේ. හෙට බස්නාහිර පළාතේ සහ මේ වසාදාම ඇති ප්‍රදේශව හැර. හැබැයි ඒ වුණත් සමහර විට 6-7 වසරේ දරුවන්ට ඇතම් විට මේ තත්ත්වයන් නිවැරදිව තේරුම් ගන්නට බැරි වෙනට පුළුවන්. ඒ නිසා වැඩිහිටියන විදිහට, ගුරුවරුන් විදිහට මේ තත්ත්වය වඩාත් හොඳින් පැහැදිලි කරලා දෙන්නට ඕන. කොහොමද පුතේ දුවේ
මේ මීට කලින් මගේ නොවේ දැන් ඔබ හැසිරෙන්න ඕන කියන කාරණාව ඔබ වඩාත් එයාට පැහැදිලි කරලා දෙන්න කියලා මතක් කරනවා දැන් පාසල් මෙලෙසින් හෙට ආරම්භ වන බව සඳහන් කළත් ඇතම් පාර්ශව මේ පිළිබඳව තමන්ගේ විරෝධය පළ කරනවා අප දැක්කා ඔබ නිරන්තරයෙන්ම දකින්නට ඇති live at 8 ප්‍රවෘත්ති විකාශන හරහා පවා මේ පිළිබඳව තරහන් වුණා විශේෂයෙන්ම ඒ ගැන අපි ඔබට ඉදිරියේදී සඳහන් කරනවා දැන් ඒත් එක්කම අප සූදානම් වෙනවා තවත් පුවතකට අවධානය යොමු කරන්න එහිදී විශේෂයෙන්ම අපි සඳහන් කරන්නට අවශ්‍යයි අපි ඒ පිළිබඳව සඳහන් කරනවා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක දුරාන්දර නාපානේ පේමසිරි මහානායක ස්වාමීන් වහන්සේ අපවත් වන්නට හේතුණා උන් වහන්සේගේ දේහය පිළ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු අද පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව මහනුවර ප්‍රදේශයේදී සිදු වෙනවා දැන් මෙන්න මේ තත්ත්වය පිළිබඳව ඊටමත් වැඩි ඩක් වෙන කරමින් දිවිනිර්දා සංග්‍රහය වාර්තා කරනවා මෙසේ නාපාන පේමසිරි මහානාහිමි ආදාහන පූජෝත්සවයේ අද බව සිරිල් විමල සුරේන්ද්‍ර සහ සමන්ති වීරසේකර වාර්තා කරනවා श्री लंका रामज महानिकाये महानायक मेनिकिन्न हूरी कडुव श्री विद्यासागर पिरिवेन महाविहाराधिपति अग्ग महा पंडित नापान पेमसिरी महानाहिमियन वहांसेगे श्री देह पिरिबंद आदाहन पूजोत्सवे हमुदा आचार विनिमुर दाहतक सहितव पूर्ण राज्य अनुग्रहाय अटते कुंडसाले वरापिटिय बंडारनायक महाविद्यालय क्रीडांगणे दी අද සිදු කිරීමට නියමිත බව තමයි මෙන් සඳහන් කරන්නේ වාර්තා කරන්නේ ඒ පිළිබඳව වැඩි විස්තර සමගින් දිවි නිර්දා සංග්‍රහයේ වාර්තා කරනවා විශේෂයෙන්ම උන්වහන්සේගේ ශ්‍රී දේහ පිළිබඳ අවසන් කටයුතු සිදුවන ආකාරය ඒ වතාවත් සිදු කරන ආකාරය පිළිබඳව අප සූදානම් වෙනවා අද රාත්‍රියේත් live at 8 අපගේ ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබට දැනුවත් කරන්න දර්ශන දසුණු සහිතව ඒ සමගින්ම දෙවෙනි නිර්දා සංග්‍රහය වාර්තා කරන තවත් පුවතක් තමයි විශේෂම ලෝක බැංකුවෙන් යම් සහනයක් ආධාරයක් අපේ රටේ වාරි ව්‍යාපෘතියන් දියත් කිරීම සඳහා ලැබුණු බව වාරි ව්‍යාපෘති තුනකට ලෝක බැංකුවෙන් රුපියල් කෝටි 4000ක් අරුණ බෝගහවත්තයි වාර්තා කරන්නේ. එහිදී ප්‍රධාන වාරි ව්‍යාපෘති තුනක් සඳහා රුපියල් කෝටි 4000ක මුදලක් නොවෙසනම් ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දීමට ලෝක බැංකුව ශ්‍රී ලංකාවට තමන්ගේ එකඟතාවය පළ කරලා තිබෙනවා විශේෂමෙහිදී සදාහන් කරන්නට අවශ්‍යයි වාරි මාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ ලෝක බැංකුව නියෝජිතයන් සමග පැවති සාකච්ඡාවකදී ලෝක බැංකුවේ ශ්‍රී ලංකා නේවාසික අධ්‍යක්ෂ ෆාරිස් හදාද් ෂර්වෝස් මහතා මේ බව තීරණය කරලා තිබෙනවා කියන කාරණාව තමයි සදාහන් කරන්නේ එම ණය මුදල ලැබෙනුවේ 2020 සිට 2025 දක්වා කාලය තුළ රජයේ විසින් ක්‍රියාත්මක කිරීමට නිමිත මධ්‍යකාලීන ව්‍යාපෘති කිහිපයක් සඳහායි කියලායි සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. දැන් ඔය අතර අපි සූදානම් වෙනවා හිතවතුනි විශේෂම මේ පවතින තත්ත්වය සහ හෙට පාසල් විවෘත කිරීම පිළිබඳවත් ඒ වගේම අනෙකුත් තොරතුරු පිළිබඳවත් අප අලුත්ම තොරතුරු දැනගන්නට අපි සූදානම් වෙනවා මේ මොහොතේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මේ මොහොතේදී සජීවි ලෙසින් සම්බන්ධ කරගන්නට ඔබතුමාට ආයුබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම ආයුබෝවන් සුබ දවසක් අජිත් රෝහණ මහත්මයා දැන් රටේ වඩාත්ම අවධානයට යොමුණු කාරණාවක් තමයි මේ IDH රෝහලේ ප්‍රතිකාර ලැබෙමින් සිටි කාන්තාව පලා යාම දින ගණනාවක් දින දෙකක පම ආසන කාලයක් විමර්ශන කටයුතු සිදු වුණා. දැන් මේ පලා යාම සහ සමගින් අපට මතුවෙන ගැටලුවක් තමයි රෝහල්වල සිටින රෝගීන්, නිවාසික රෝගීන් මෙලෙසින් ආසාදිතයන් පැන යාමේ ප්‍රවණතාවයක් ඇති වේද කියලා මීට පෙරත් ඒ වගේ තොරතුරු වාර්තා වුණා. මේ තත්ත්වය කලමනාකරණය කරගන්නට මොන වගේ වැඩපිළිවෙළක් ගන්නද බලාපොරොත්තු වෙන්නේ කියලා දැනගන්න කැමතියි මුලින්ම. ඇත්තටම දැන් මේ සිද්ධි ඔක්කොම දිහා බලනකොට පෙනී ගිය කාරණයක් තමයි මේ මත්කුඩු වලට ඇබ්බැහිව නැත්තම් මත්කුඩු වලට සම්බන්ධය තමයි මේ ආකාරයට කටයුතු කරලා තියෙන්නේ. රාගමින් එක්තරා රෝගියෙක් පැනලා ගියා. ඊට පස්සේ ශාලාව රෝහලෙන් රෝගියෙක් පැනලා ගියා. දැන් මේ කාන්තාවත් මත්කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට අරගෙන හිටපු තැනැත්තියක්. ඉතින් ඒ නිසා මේකේ ප්‍රවණතාවයක් ඇති වෙලා තිනවා මේක සමස්ත සමාජයේටම මේ වසංගතය පාලනය කිරීම පිළිබඳව බලපානවා. ඉතින් ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් මින් ඉදිරියට යම් කිසි ආකාරයකට සැලැස්මක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. සෞඛ්‍ය අංශත් එක්ක එකතු වෙලා ලෝකෙ කොහෙවත් රටවල් වල රෝහල් වලට
මේ ආම් ගාඩ් එකක් නැත්තම් අවිසන්නද්ධව යොදවන්නේ නැහැ රෝහලක් කියන්නේ හැම වෙලාවෙම නිදහස් ස්ථානයක් රෝගීන් ප්‍රතිකාර ලබන. නමුත් අපේ රටේ ඇති වෙලා තියෙන තත්ත්වය අනුව ඒවැය තියෙන පුද්ගලික ආරක්ෂක සේවාවන්ට අමතරව අපේ අපිටත් යම් ආකාරයක අඩුම ගන්න මේ වගේ අඳුනගනවත් ආරක්ෂාව සැපීමේ අවස්ථාවක් මතුවලා තිනවා. ඒ කියන්නේ අපි සාකච්ඡා කරලා ක්‍රියා කිරීමට බලාපොරොත්තු වෙනවා. හොඳයි ඒත් එකම දැනගන්න කැමති පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමනේ දැන් මේවන විට COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හා අලුත්ම තොරතුරු මොනවද? මොකද ඊයේ දවසේදී මරණ 9ක් පිළිබඳ වාර්තා වෙනවා. ඒ වගේම ආසාදිතයන් 450කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වෙනවා. දැන් එහි අලුත්ම තත්ත්වය දැනගන්න කැමතිද? මොකද විශේෂයෙන්ම ඇතැම් ප්‍රදේශ කොළඹ දිස්ත්‍රික්කයේ සහ ගම්පහ හොදකලා කොට තිබෙනවා. මෙහි සංචරණ සීමා ඉවත් කරන බලාපොරොත්තු වෙනවද? මෙවන් තත්ත්වයන් පිළිබඳව ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔව් දැන් දැන් අද මේ වෙනකොට ගත්ත අලුත්ම තීරණේ තමයි සමහර ප්‍රදේශ හුදෙකලා භවින් ඉවත්කරන්න තීරණය කරලා තියෙනවා. දැන් විශේෂයෙන්ම බොරැල්ල වැල්ලම්පිටිය කොටුව කොම්පඤ්ඤ වීදිය කියන කොළඹ ප්‍රදේශයේ පොලිස් වසම් 4 හෙට උදෑසන 5ේ ඉඳලා හුදෙකලා භවින් ඉවත් කිරීමට කටයුතු කරනවා. බොරැල්ලයි වැල්ලම්පිටියයි කොටුවයි කොම්පඤ්ඤ වීදියයි මේ පොලිස් අසම් 4. හැබැයි මේ පොලිස් අසම් 4ේ ග්‍රාම සේවක අසම් දෙකක් තියෙනවා. එකක් තමයි කොම්පඤ්ඤ වීදියේ පොලිස් වසමේ වැකන්ද ග්‍රාම නිලධාරි වසම, ඒ වගේම බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල ග්‍රාම නිලධාරි වසම. මේ දෙක තවදුරටත් හුදෙකලා කරලා තියෙනවා. නමුත් ඉතිරි පොලිස් වසම් 4 ඒ ආකාරයට හුදෙකලා බවින් ඉවත් වෙනවා. එතකොට ඒ අනුව කොළඹ ප්‍රදේශයේ කොළඹ දිස්ත්‍රික්කය තුල පොලිස් වසම් 17ක් ක්‍රියාත්මක වුණා. දැන් 17න් මේ 4ක මේ ආකාරයට හෙට උදෑසන 5ේ අද නෙමෙයි හෙට උදෑසන 5ේ ඉඳලා ඉවත් වෙනවා. නමුත් කොම්පඤ්ඤ වීදියේ වැකන්ද සහ බොරැල්ලේ වනාතමුල්ල කියන පොලිස් වසම ඇරෙන්න වනාතමුල්ල කියන ග්‍රාම සේවා වසම ඇරෙන්න සාමාන්‍යයෙන් මේ පොලිස් වසම් හතර හුදෙකලා භවින් ඉවත් වෙනවා. නමුත් මේ පොලිස් වසම් වල තමයි අර ග්‍රාම සේවක වසම් දෙක තියෙන්නේ. ඒ නිසා ඒවැය අය ඒ ආකාරයටම ඒ පදිංචි අය සංචාරක සීමාවලට යටත් වෙනවා. මීට අමතරව ගම්පහ ජායල පොලිස් වසම සහ කඩවත පොලිස් වසම හෙට උදෑසන 5ේ සිට සංචරණ සීමා ඉවත් වෙනවා. එතකොට ඒ අනුව ඒ හෙට උදෑසන 5න් පස්සේ සාමාන්‍ය පරිදි කටයුතු සිද්ධ වෙන්න පුළුවන් ඒ ප්‍රදේශවල. නමුත් ඉතිරි පොලිස් බල ප්‍රදේශවල ගම්පහ ප්‍රදේශයේ ඒ ආකාරයටම සංචරණ සීමා තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව මේ වන විට පොලිස් බල ප්‍රදේශ 24ක සංචරණ සීමා පනවලා තිබුණා. එතකොට හෙට උදෑසන 5 වෙනකොට මේ අනුව පොලිස් බල ප්‍රදේශ 6ක සංචරණ සීමා ඉවත් වෙනවා. ඒ පොලිස් බල ප්‍රදේශ වන්නේ බොරැල්ල වැල්ලම්පිටිය කොටුව කොම්පඤ්ඤ වීදිය ජායල සහ කඩවත. කෙසේ නමුත් එතකොට හෙට හවස හෙට උදෑසන 5ේ ඉඳලත් ඉතිරි පොලිස් බල ප්‍රදේශවල 18ක හුදෙකලා භවය ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. ඒකම මේ මොහොතේ ඉඳලා හුදෙකලා කිරීමට තීරණය කරලා තියෙනවා. බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 7ක් තවදුරටත් ඊයේත් ප්‍රාදේශීය සෞඛ්‍ය අංශ මගින් ඒ ප්‍රදේශයේ සංචරණ සීමා පැනෙව්වා. නමුත් කොවිඩ් මධ්‍යස්ථානය මගින් හුදෙකලා කිරීමට තීරණයක් කරන් තියෙනවා මේ මොහොතේ ඉඳලා. බණ්ඩාරගම පොලිස් වසමේ අටලුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරි වසම් 7ක් මේ ආකාරයට තමයි දැනට තියෙන්නේ. එතකොට අපි ඉල්ලා සිටිනවා දැන් මේ හුදෙකලා භවින් ඉවත් කරන්න පුළුවන් උනේ ඒ ප්‍රදේශ ජනතාව හරියට හැසිරිච්ච නිසා, ආසාදිතින් බිහි වෙච්චේ නැති නිසා. ඉතින් දැනට හුදෙකලා කරලා දිගටම තියෙන ඉතුරු ප්‍රදේශවලටත් අපි කියන්නේ ජනතාවට නිරන්තරයෙන්ම සංචාරණයේ සීමා කරලා මේ කියන විදියට හැසිරෙන්න. එතකොට ඒ ප්‍රදේශත් අපිට පුළුවන් වෙයි ඉදිරියේදී හුදෙකලා භවින් මුදා හරින්නට. හොඳයි අතරම ඔබ කිව්ව කාරණාව ඉතාමත්ම පැහැදිලි නියෝජ්‍ය පොලිස්තුමනි. අවසාන වශයෙන් මා දැනගන්න කැමති දැන් ඊ ප්‍රදේ මෝදර ප්‍රදේශයේ ජනතාවයත් අගලු දමා ඇති ප්‍රදේශයක් ලෙසින් හඳුනා ගන්නවා. ඔවුනට නිසියාකාරයෙන් ආහාර ලැබුණේ නැති බව සඳහන් කරමින් ඔවුන් ඒකරාශී වී යම් විරෝධය පළ කරන්නට යෙදුණා. දැන් මේ මෙවන් තත්ත්වයක් ඇති වූහොත් කලමනාකරණය කරගන්නට සහ ඒ ප්‍රදේශයේ ජනතාවට යම් සහනයක් ලබා දෙන්නට යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවාද ඒ ගැන දැනගන්න කැමතියි.
प्रादेशीय लेखाम्मरु दिशापतिवरु ग्राम निलधारीन् तमाय मे राज्य आंत्रणीय क्रियात्मक कराणे अपि दान्नवा ओवुन् ओवुन्गे उपरिम हेकियावेन् मे कटयुतु सिद्ध करनवा एहि याम् किसि सुळु सुळु अडुपाडु तियेन्न पुळुवन् प्रश्न तियेन्न पुळुवन् इति एवा निराकरणे करगन गमन् करन्न एवा निराकरणे करगन तमाय अपि इस्सरहट यन्न ओने इति ए निसा अपि ए गैन होयला बलला ए अंशत् एक्क संबंधीकरणे करला कटयुतु करन्नम् ए अपे पैत्तेन् अडुपाडुवक् तियेनवनम् नमुत् एकम दे तमाय मे वसंगतयक् तियेन वेलावे आसादितयो इन्न वेलावे उद्घोषण किरीम कण्ड उद्घोषण संविधान कनकाय ये तव कारण का गत्तावे जनताव सहयोगी दून जनतावट अपे प्रणाम स्तुति पुदकर्ण नम केसेता ते जनताव अतंगूट गात्र पासे हसीरीचाकार अनुमत करंड बह इतकोट खंडायम हेटिटेकुतुवेला मुहुनुआवरण नेतुव मे कोविड आसाद्य रोगिये इन्न तनक हसिरीयुतु विदियट नेमे हसुरुने समहरलावट ओन्गे नोदन्नकम नेत्तन आवेगशीलिकम वेन्न पुलुवन नमुत इदिरियेदी हरि मेवैनी कोविड आसादित केनेक संबंधव कटयुतु करन्न उनोत जनतावगे सहाय अपिट अनिवार्यम अवश्यई ए सहायोगे लबा देन्न हेबै हसिरेनकोट अय आसादित तनत्यक इमनते पुद्गले आसादिते कितकोट अपि दुरत्यागन मास पेलंदगेन मिया कारेटी इन्नोने सौख्य पुरुदुवलट सीरसियाक अनुगत वेला एहेम नैत्तम अपेन तव तव पोकुरु निर्माणे वेन्न पुलुवन ईक निसा जनतावट अपि एगनत मतक करनवा ए वगेम पासल पटन गन्नवा कोलंबेन पीट हेट एवा सौख्य बलधारयिन ए वगेम अध्यापन अमात्यांश निसि वेडपिलिवल सकस करला तियेनवा नमुत पोलिसिया हटियट अपि निरंतरयेन मे पासल लमुन प्रवाहनय करन वैन रथ बस रथ गैन अवधानी मुकर्ण सौख्यारक्षित विधि अनुगमने करमीन कटेतुकरण किलानो नीति क्रियात्मक अतडंगूट अरगण हिरेदांड निमे अवश्यवेन्नी मे दर्वांट यम्माकारेको कोविड रोगे व्याप्तिया क्वीम नवत्तगणितिसा निरंतरेन रथवाहन पोलिस नदारिंट उपदेशतीनो दर्व प्रवाहने कर्ण बस रथ वैन रथ कुली रथ त्रिरोध रथ मेवाय निरोधायन रीति वल्ट अणु कटेतुकर्णो किला बलान्न किला दिमाउपियांगे रियदुरांगे सहायकी निरंतरे අපි නැවතත් පත්‍රයේ තොරතුරු ඔබට කියන්න සූදානම් වෙන්නේ දේශේ පුවත්පතේ අද මුල් පිටුවේ පළවන ප්‍රධාන සිරස්තලය පසුගිය දවසක ඔබ දන්නවා විශේෂයෙන්ම රිෂාඩ් බදුදින් හිටපු ඇමතිවරයාට එරෙහිව යම් නිගමනයක් ලබා දුන්නා අවසානයේ අධිකරණයේ විසින් විශේෂයෙන්ම විල්පතු ප්‍රදේශයේදී ඒ ජනාවාස ඉදිකරන්නට කරන්ට යදුණු ඒ වන සංහාරයට සමානුපාතික වන ලෙසින් ඔහුගේ වියදමින් නැවත වන වගාව ආරම්භ කළ යුතුයි කියලා. දැන් දේශය කියනවා ඒ ගැන මෙන්න මෙහෙම. එහි වටිනාකම කොහොමද කියලා දැනගන්නට දේශය අද වාර්තා කරන ප්‍රධාන සිරස්තලයයි. රිෂාඩ්ගේ විල්පත්තු වන්දිය කෝටි 250ක් ඔබට පේනවා කුසුම් සිරි විජේවර්ධනයි මේ වාර්තාව කෙනෙන්නේ. अभिहचन अधिकरण नियोग कल परधि हिटपमाते रिषाड बदीन महताट विलपत्ट रक्षित वनांतर वलकरण लद विनाशे वेनुवेन नैवत वनवगा किरीम संधा तम पौगलिक धनेन अवम वशेन रूपयाल कोटि देशीय पनहाक पमन गेवीमट सिधुवनु एतै विलपत्तु वन विनाशे पिलिबंद नडु पेवरु परिसर युक्ति केंद्रीय विधायक अध्यक्ष हेमंत विधानगे महात्मा देशेट प्रकाश कल तिबेन माते विशाल मुदलक विनाशकर मोनतर गणंगलो
රුපියල් කෝටි 250කට අධික මුදලක් ඔහුට වියදම් කරන්න වෙන බව තමයි මින් සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. දැන් ඔය අතරේදී අප ඔබට සඳහන් කළා මීට පෙර අයවැය වාර්තා හරහා අයවැය යෝජනා හරහා මොන මොන දේවල් වෙනස් වෙයිද මොන මොන දේවල් වල ගණන් හිලව් වෙනස් වෙයිද කියලා ඒ පිළිබඳව ඉඟියක් තාම ලැබෙනවා. නමුත් තවමත් මේ අයවැය අවසන් වතාවට නැත්නම් අවසන් වර සම්මත වී නැහැ. එවන් පසුබිම කයිදේශයේ මේ වාර්තා කරන්න දේශපාලන වාර්තාකරු අරක්කු සිගරට් බීර ජනවාරියේ සිට නගී මේ දේශපාලන වාර්තාකරු දේශයට වාර්තා කරනවා. ඒකද කියවෙන පරිදි අරක්කු සිගරට් බීර සහ සන්නිවේදන සේවා වලටත් ඔට්ටු හා සෝදු ව්‍යාපාර වලටත් මෝටර රථ ව්‍යාපාරයටත් අදාළ වන ලෙස අලුතෙන් භාණ්ඩ හා සේවා බද්ද නැත්නම් GST පැනවීමට රජය තීන්දුව කර ඇත කියලායි මෙහිදී සඳහන් කරන්නේ. වාර්තා කරන යනුව ඒවායේ ගණන් හිලව් පිළිබඳව ඉලක්කම් ආදී වෙනස් වන්ත පුළුවන් කියන කාරණාව තමයි සඳහන් වන්නේ. ඒ සමගින් පත්‍රය ඇතිමේ ප්‍රවෘත්තිමය වටිනාකම් ඇති තොරතුරු වලින් මදක් ඔබට ගිහිල්ලා මාබෝ කැඳාගෙන යනවා හිතවතුනි සාහිත්‍යයට. සාහිත්‍ය තුළ දැවැන්ත වෙනසක් විශේෂයෙන්ම සිනමාව එවගේම ත්‍රිලාට්‍ය කලාව තුළ දැවැන්ත වෙනසක් සිදු කළ නිර්මාණකරුවෙකුගේ තොරතුරු පිළිබඳව අපි සූදානම් වෙනවා ඔබව කැඳාගෙන යන්නට. මේ පරිශ්‍රයට දිවයින පුවත්පතේ අකුර විශේෂාංගය තුළින් අපට මුණ ගැහෙන මේ විශිෂ්ට නිර්මාණකරුවා අධ්‍යක්ෂවරයා සිනමා අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා ඔහු පිළිබඳව තොරතුරු රසක් සමගින් තිස්ස ගුණතිලක බොහොම අපූර්ව සංවාදයක් එක්කසු කරනවා අද දවසේදී දිවයිනට. අපි බලමු එය. මේව දකින්නේ ඒ දැවැන්ත නිර්මාණකරුවා විශේෂයෙන්ම ඉතිහාසගත ඇදහිලි පුරාණෝක්ති ආගමික විශ්වාස පාරම්පරික වෛද්‍ය ක්‍රම සටන් කලාව මේ සියල්ලක් සමගින් ඔහු නිර්මාණය කරන්නට යෙදුණු ත්‍රිලාට්‍ය බොහොමයක් තිබෙනවා. වෙදහාමිනේ දඬුබස්නා මානය අකාල සන්ධ්‍යා ත්‍රිලාට්‍ය කලාව තුළ එවැගේම අග්නිදාහය මහරජ ගැමුණු ගරසර්ප ඔහුගේ චිත්‍රපට කලාව තුළ ඔබ ප්‍රතිබිම්බයක් ලෙසින් නිර්මාණ අත්විඳ ඒවා නැවත 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 කියවා බලන්නට හැකි නිර්මාණ බවට ඔබට අමුතුවෙන් ආයි කියන්න අවශ්‍ය වන්නේ නැහැ. දඬුබස්නා මානය වෙදහාමිනේ අපේ ඔළුවේ මුද්‍රාවක් තැබුවා. එතරම්ට මේ නාට්‍ය අපේ මේ ලේ ඇස් මස්නහර තුලට කිදා බැස්සා. මානව ශිෂ්ටාචාරයට ප්‍රබුද්ධතාව ගෙනාවේ සාහිත්‍යයට වඩා නාට්‍ය හා සිනමාවයි. ජයන්ත චන්ද්‍රසිරි කියන නිර්මාණකරුවා කරන්නේ මා ඔහුගේ මේ ලිපිය නැතංග සංවාද සටහනේ කොටස් කීපයක් උපුටා ගත්තා. තිස්සගුණතල සමගින් කතා කරන්නට යෙදුණු සහනෝ මෙහෙම ඔබ රූපගත කිරීමකදී හරි නාට්‍ය පුහුණුවකදී හරි මේ තරම් දැඩි විනයක් අපේක්ෂා කරන්නේයි අද බොහෝ තැන්වල නැති විනය රකින්නට ඒ අධ්‍යක්ෂවරයා සමත් වෙනවා. ඔහු කියනවා ජයන්ත චන්ද්‍රසිරි අධ්‍යක්ෂවරයා සදහන් කරනවා චිත්‍රපටයේ ප්‍රදර්ශනය කරන මොහොතේදීට වඩා නාට්‍ය ප්‍රදර්ශනය කරන මොහොතේදීට වඩා මා ආස්වාද ලැබන්නේ එය නිර්මාණය කරන විට. ඒ නිසාවෙන් මා විනය පිළිබඳව සදහන් කරනවා. ඇත්තටම මේ ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍ය මොනතරම් පිරිස්වල එකතුවක් වුණත් ඒ සියල්ලම අධ්‍යක්ෂවරයා නැමැති කතුවරයාගේ චිත්ත ඒකාග්‍රතාවය සමග නිර්මාණ තුළදී බැඳෙන්න ඕන කියලයි මම හිතන්නේ. ඒක ලබා ගන්න පළමු කොන්දේසි තමයි ඔබ ඔය කියන විනය. අනෙක් විනයකින් අනෙක තමයි විනයකින් තොරව මොනම කලාවක්වත් පැවතිය නොහැකි කියලයි මම හිතන්නේ. මෙහෙම සඳහන් කරන්නේ අපේ රටේ විශිෂ්ට ගණයේ සිනමා අධ්‍යක්ෂවරයෙක් වන ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා. ඉතින් ඒ ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපි සඳහන් කරනවා රාත්‍රී හිතවතුනි අද රාත්‍රියේ හිත ඉල්ලන තරු වැඩසටහන රංගන සමග එක්කාසු වන අද ප්‍රබුද්ධයන් පිරිස අතර ජයන්ත චන්ද්‍රසිරි කියන නිර්මාණකරුවා සිටිනවා. ඔහු සමග ඔහුගේ කුලයේ කියවා බලන්නට හැකි බොහෝ ඉතිහාසයක් ඇති සාහිත්‍ය වේදීන් සාහිත්‍යකරුවන් සහ නිර්මාණවේදීන් සිටිනවා. නිසා අපි ආරාධනා කරන ඔබට අද හිත ඉල්ලන තරු සමගින් ඔබට ජයන්තගේ තවත් කියවීමක් ගැන දැනගන්නට පුළුවන්කමක් ලැබේවි. ඒ මතක් කිරීම සමගින් හිතවතුනි සූදානම් වෙනවා අපි මොහොතකට විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යොමුවන්නට. අපේ විරාමෙන් පසුව කාටුන් බලන්නයි සූදානම් වන්නේ. මුලින්ම බලන්නේ ලංකාදීපයට පියල්ලා දෙන කාටුනිය. ඔන්න වැඩේ බලන්නකෝ. ඔබ දන්නවනේ මේ දැන් හුදකලා කරපු ප්‍රදේශවල මිනිසුන් එහෙම එහෙම ඇවිදිනවද කියලා බලන්න. ඩ්‍රෝන් දැම්ම ඩ්‍රෝන් කැමරා. ඔන්න බලන්න කට්ටියක් පන්න කඩාගෙන දුවනවා. දුවන ගමන් අර හරි සතුටෙන් හිනා වෙනවා. එහා පැත්තේ දැන් කවුද? කොරෝනා. කොරෝනා වෛරසය කියනවා මෙහෙම. දැක්කදර මිනිස්සු අපිට බය පණ කඩාගෙන දුවන හැටි. හැබැයි අනිත් පැත්තේ කොරෝනා එක කියනවා අර කොරෝනාවට කෙහෙම්මල. උන්නේ දුවන්නේ අපට බය නෙවෙයි, ආන් අර ඩ්‍රෝන් යානෙට බය. අපේ ජනතාව බය. එහෙම බය නෑ කොරෝනාවට, ඩ්‍රෝන් යානෙට තමයි බය. ඔය අතර අපි බලන්න සූදානම් වෙනවා සිළුමිට ඇඳෙන ඉඩි ක්ලික් කාටුනේ.
රොනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන ආයෙත් ඉතින් කණින් කොණින් කතා කරනවා. ඔන්න එතුමාව අද ඇඳලා දිනවා කාටුනේට. එතුමනේ හැබැත්තේ ඉන්නු අලි පැංචෝ කීප දෙනෙක්. එක එක විවිධ තාලේ අලි පැංචෝ. ඔය අතර රොනිල් වික්‍රමසිංහ මහත්තයා කියනවා මෙහෙම මං නොදන්න වේ ඔය ෆේල් ෆේල් කතාව කියලා කෑ ගහන උන් ජීවිතේට කරපු කියපු දෙයකින් පාස් වෙලා නැහැ. ඔය ෆේල් වේල් ෆේල් ෆේල් කිව්ව කිසිම කෙනෙක් කරපු කිසිම දෙයකින් පාස් වෙලා නැහැ කියලා එතුමා කියන්නේ. රොනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන කතා කරපුවාම විපක්ෂ නායකතුමා ගැනත් කතා නොකර බෑනේ. අද ලංකා දීපේ තොප්පි කාටුනේ එතුමා වැඳෙනවා. ඔන්න තොප්පි ඉන්නව අල්ප දයන්න වගේ බැස් සෝල්ට් එකක් ළඟට වෙලා. ඔය අතර එනවා විපක්ෂ නායකතුමා සජිත් ප්‍රේමදාස මහත්තයා. එන අතර අර තොප්පි කියනවා සෑර්ලා ආණ්ඩුවට උදව් කරනවා කියලා කිව්වට මොකුත්ම පේන්නේ නෑනේ. එතකොට සජිත් ප්‍රේමදාස මහත්මයා කියනවා ඇයි ඔබ දැක්ක නැත්ත වෙදාරච්චියා අමුමාළු කනවා එහෙම කියලා කියනවා. ඔය අතර සූදානම් දිවිනි රදා සංග්‍රහයට ජෙෆ්රි අඳින ප්‍රධාන කාටුනේ බලන්නට. කාටුනේ කියන්නේ මොකක්ද? ඔබට පේනවා කළු කඩ මුදලාලි කෙනෙක් සාමාන්‍ය ජනතාවගේ බෙල්ලෙන් අල්ලලා ඉන්නේ, බෙල්ල මිරිකන් ඉන්නේ. ඔය අතර හුස්ම දෙනතුරු රුක් රෝපණයේ ඇරඹේ කියලා තවත් ව්‍යාපෘතියක් දියත් වෙලා තිබෙනවා. කළු කඩ මුදලාලි ඔය අතරේ සාමාන්‍ය ජනතාවගේ බෙල්ලෙන් අල්ලන් ඉන්නවා. ඔය අතර අපි සූදානම් දේශයට අසංගෙඳුලි ලඳින හිඩැස්ස කාටුනේ බලන්න. බලන්නකෝ වෙලා තියෙන හදියක්. අපි කලිනුත් කිව්වා දේශීය පත්‍රයේ මුල් පිටුවේ පළවුණු ප්‍රධාන සිරස්තලෙත් තුනේ රිෂඩ් බදිදුයි නැමැතිවරයාට වෙලා තියෙන දේ සහ මොනතරම් වීදම් කරන්න වෙලා තියෙනවද කියලා. එක අතකින් ගස් කපන කියතින් ගස් කපමින් යන එතුමට දැන් දකුණතින් වෙලා තිබෙනවා ඒ කැපූ ගස් තිබූ තැනට කාසි දම දම යන්නට ගස් කපනවා, ඒ ගස් හිටවන්නට ඔහුගේම අතින් මුදල් වීදම් කරනවා කියලයි කාටුනින් කියන්නේ. ඒ සමගින් අපි බලන්නේ දේශීයම සොරිසර් කාටුනේ. අද ඉන්නවා මගෝඩිස් එතෙන්ට ඇවිල්ලා තියෙනවා. පේනවනේ අපේ උත්තගේ හැට්, අපේ අපේ සොරිසර්ගේ හැටි. මුත්ත කියනවා මෙහෙම දෙන්න අතර කතාවක්. එතකොට මගෝඩිස් කියනවා මෙහෙම ඩයනටයි අරවින්දටයි ආණ්ඩුවෙන් පුටු දීරලු. එතකොට අසංග කියනවා පව් බලා ඉන්න ඇත්තේ සෝෆා දෙයි කියලා, පුටු වෙනුවට සෝෆා දෙයි කියලා. ඔය අතර අසංග ඉඳුලිම දේශයට අඳින ප්‍රධාන කාටුනියත් අපි දකිනවා. අයවැය ගැන කවුරුත් කතා වෙනවා. ඉතින් ඔබට පේනවනේ අයවැය කියන මේ යෝජනාවලියේ කාටද කවුද ඉදිරිපත් කරන්න කියලා. සාමාන්‍ය ජනතාව බත්පතේ කිසිවක් නැතුව කුසගින්නේ බත් මේ පිඟාලල්ලන් හිටියත් ඒකෙ මොකුත් නැහැ. මේ අයවැය යෝජනාව ඉදිරිපත් කරන්දී ඒ පිටිපස්සේ කෙනෙක් ඉන්නවා පාලන මිල කියන ෆයිල් ටික තියාගෙන. ඒ තියන්ගේ නිබන්ධු ලැබුණ වර්තන ඇමතිවරයා අපි සූදානම් ඉක්මනින්ම වෙලාව දකින්නත්. ස්වාභාවික විතර ප්‍රෝටීන් අඩංගු සන්සිල්ක් සොෆ්ට් ඇන්ඩ් ස්මූත් ෂැම්පු. අයවැය ගැන කියු නිසාම තවත් අයවැය කතාවක් තියෙනවා. සීතං කාටුනේ අපි බලනවා ලංකාදීපෙන් සීතං කාටුනේ. දෙන්න අතර කතා බහක් මගෝඩිසුත් ඉන්නවා. සීතං ඉන්නවා ඒත් හොවකුටු වෙලා වගේ. මෙහෙම කියනවා මගෝඩිස් කොහොමද සීතං අපේ අයවැය? සීතං කියනවා මෙහෙම ඒකේ තියෙන කරුණු මරු, කතාවත් මරු, කතාවේ විදිහටම වැඩ කෙරුවොත් නම් මරේ මරු කියලයි කියන්නේ. ඔය අතර අවසාන වශයෙන් තෝරාගන්නේ අද අනුරාධ හිරිපිටියේ දිවින නිර්දා සංග්‍රහයට ලියන හිටි වනය පැදිපෙළ. අද හිටි වනයෙන් කියන්නේත් මොකක්ද? මේ බජට් එක ගැනම තමයි. අයවැය විවාදයේ යන අතරෙදි නැගලා මොර දෙයි සජිත් ජනතා කැක්කුම හැදිලා ලස්සන වචන වෙත ගියමුත් හිත ඇදිලා කවුරුත් ඡන්ද අරගත්තී ලනු බෙදලා. අන්න එහෙමයි අනුරාධ හිරිපිටිගේ කියන්නේ. ඒ සමගින් හිතවතුනි අප ඒ ගැන ඔබට හිතන්නට ඉඩ ප්‍රවස්ථාව දීලා අපි සමුගන්නවද පත්‍රයේ සූදානම් විරාමයකට යන විරාමින අනතුරුව ඔබව ලෝකසිතින් අපි ගොඩ ගැහෙනවා.